අයිබුවන් සුබදාසනක් මහේෂ් දින කීපයකට පසුව ඔන්න ඇවිල්ලා ඉන්නවා අද සුපුරුදු පරිදි නිවුස් මෝනින් වෙත අයිබුවන් සුබදාසනක් නිවුස් මෝනින් නිවුස් වල ඇත්ත කතාව කියන්න උත්සාහ කරන හොරාව ITN ස්වාධීන රූපවාහිනිය ඔබේ පවුලේ නාලිකාව your family channel අපි සූදානම් දවසේ වැඩගත්ම ප්‍රවෘත්ති ඔබ වෙත ගෙනෙන්නට ඥානසාර ස්වාමින් වහන්සේගේ නිදහස් වීම තමයි දැන් කරලිය තිබෙන උණුසුම ප්‍රවෘත්ති ඒ වගේම මන්ත්‍රීවරුන් 60 දිනක අත්සන් කරලා තිබෙනවා ලියකියවිල්ලකට දිනේ බලන්න නැතුව මේ කරුණු කාරණා කොහොමටත් අද නැත්තම් මේ දවස්වල අපේ ජීවිතය වටා එතුණු දේශපාලන කාරණා අපි ඒ තරම් දේශපාලන සත්‍යයන් දෙලා අර පොඩි උත්තේජනයක් ඉන්නේ මේ පොලිටිකල් ටොපික් එකක් අපිට උදේ පාන්දර ඇහුන් නැත්තම් ඔව් අනිවාර්යයෙන් මේ පටන් ගන්නකොටම මට හිතුණා මෙන්න මෙහෙම කතාවක් කියන්නේ මේ හොඳ කතාව තමයි read between the lines කියන්නේ මේ යම්කිසි කාරණයක් තේරුම් ගැනීමේදී දෙමිදු වචනේ පමණක් නෙමෙයි අර්ථයම තේරුම් ගන්න ඕනේ මම ඒකට කියන්නේ හේතුවක් තිබෙන්නේ මම පහුගිය දවස් තුනේ පොඩ්ඩක් කොළඹින් පිට හිටියේ මට නොයෙකුත් වර්ගයේ පුද්ගලයන් හමු වුණා දැන් මේ කතාව ඥානසාර ස්වාමින් වහන්සේටත් පොදුයි මහින්ද රාජපක්ෂ හිටපු ජනාධිපතිතුමන්ටත් පොදුයි රණ වික්‍රමසිංහ මහත්මයාට පොදුයි උදාහරණයක් ලෙස ගත්තා මම ඇයි කියලා මම ඉක්මනට කියන්නේ දැන් මට හමු වුණා ගොවි මහතේ මේ ගොවි මහතා පළාත් පාලන ආයතන සභාපතිවරේ ඔහු එක්සත් ජාතික පක්ෂයේ නෙමෙයි විරුද්ධ පක්ෂයක ඔහුත් එක්ක මේ පුෂ්කරම ගැන කතා කරද්දී ඔහු කිව්වා ඇත්තර මහත්තයා මේ අපි දේශපාලනේ කරාට අපි මේ වචනයක් අල්ලන්නේ නටන්න කියලා. ඒකට හේතුව ඔහු කිව්වේ 2006 රණ වික්‍රමසිංහ කියනවා මේ මම ගේනවා ෆාම කෙනෙක් අර ඇමරිකන් ගොවියෝ වගේ රැන්චර් සයිතු ගොවියෙක් වගේ ට්‍රැක්ටරයක් තියෙන මොබයිල් එකක් පාවිච්චි කරලා බ්‍රේස්ලට් එකක් දාන ෆාම කෙනෙක්. සමහරට එතුමායේ කියපු ස්වරය කොහොම වුණාද කියලා අපි දන්නේ නැහැ. ඔව්. හැබැයි එදා කරේ මොකද්ද? රණ වික්‍රමසිංහ සමච්චලයට ලක් කරා. හැබැයි අද ලොයින් ක්ලෝත් අමුඩේ කියන්නේ දැන් අමුඩ ගහගෙන ගොවිතැන් කරන ගොවියෝ ඉන්නවද නෑ ඔහොත් දකින්න නෑ ඔබගේ ගම්පලාතර ගියොත් දඹුල්ලට මොන්රාගලට බිබිලට මේ නැත්තම් ඊස්ට් එකට ගියොත් අද ඉන්නේ මොඩර්න් ගොවියෝ ඒ කියන්නේ ට්‍රැක්ටරෙන් මේ විහාල මේ කුඹුරහාල මේ බතසරි කරන ගොවියන් ඉන්නේ ඒ වගේ බලන්න මහින්ද රාජපක්ෂ මහත්මයාට 2005 එතුමා මේ යුද්ධය දිනනවා කියලා කතාව කියනකොට ඔහුට සමච්චල් කරා මේ කොහොමද යුද්ධයක් දෙන්න අපිට බුලටුත් නැහැ චයිනීස් මේවත් නැහැ මොනවත් නැහැ කියලා කිව්වා. ඔව්. හැබැයි මහින්ද රාජපක්ෂ මහත්මයා මොකද කරේ? යුද්ධය ජයග්‍රහණය කරා. ඒක අපිට නැහැ කියන්න බෑ. ඔව්. ඥානසාර ස්වාමීන් වහන්සේ මොකද උනේ? ඥානසාර ස්වාමීන් වහන්සේ බුදු බල සේනා කියන එක පටන් ගත්තු අරමුණ හොඳයි. හැබැයි අන්තිමේදී උන්වහන්සේ මොකද උනේ? වටේ ඉන්න දේශපාලඥයෝ ටික එකතු වෙලා උන්වහන්සේගේ මේ ක්‍රියාව විකෘති කරා. අවසානයේදී එතුමත් මේ උන්වහන්සේත් සමහර අර්ථ තේරුම් ගත්තේ වචනෙන් දෙකෙන්. ඒ නිසාම උන්වහන්සේගෙත් කටින් පිට උනේ වචන දෙකේ අර්ථ ශුන්‍ය දේවල්. ඉතින් මම අර කියන read between the lines දුමි දෝක පුද්දලක ජීවිතේ මටත් සිද්ධ වෙලා තියෙනවා. ඔබටත් සිද්ධ වෙලා තියෙනවා. ඉතින් මම මේ කියන උත්සාහ කරන්නේ අපි රටක් විතර දියුණු වෙනවා නම් යම්කිසි දෙයක් ගැන කතා කරද්දී සංනිවේදනය සහ ඇහුම්කන් දෙනකොට වචනයක් දෙකක් අල්ලන්නේ නෙවෙයි. අර්ථය තේරුම් ගන්න ඕනේ. හොඳම උදාහරණ රණ වික්‍රමසිංහ මහත්මයාට ඒ කරපු පරිභවය. අද අමුඩ ගහන ගොවියෝ නෑ. අද ඉන්නේ යාවත්කාලීන වෙච්ච ගොවියෝ මොබයිල් ෆෝන් එක ස්මාර්ට් ෆෝන් එක අතේ තියාගෙන අපි මේ කතාවත් එක්ක හොඳ කතාවක් කරේ. මේ කතාවත් එක්කම අපි අද දවසේ පුවත්පත්වල ප්‍රධාන සිරස්තලවල දරමු වන්න සූදානම් ඥානසාර මේ කතාව කොච්චර මේ මට තදින් කාවැදුණද කිව්වොත් මම ඕනි අභියෝගයක් බාර ගන්න කැමති ලංකාවේ අමුඩෙන් කුඹුරු කරන ගොවියෝ කී දෙනෙක් ඉන්නවද කියලා සොයා බලන්න. සමීක්ෂණයක් කරන්න. සමීක්ෂණයක් කරන්න. අනිවාර්යයෙන්. යම්කිසි පුද්ගලෙක් අභියෝග කරොත් මම කැමති අභියෝගයට මුහුණ දෙන්න. මුහුණ දෙන්න. ඒක හොඳයි. අභියෝග වලට මුහුණ දීම හොඳ ලක්ෂණයක්. අපි ඥානසාර ස්වාමින්ද්‍රයන් වහන්සේ පිළිබඳව තමයි ඊයේ සවස් රාත්‍රී කාලයේ සිට කතා බහ ඇති වුණේ සමාජ මාධ්‍ය ජාලවලත්. මම හිතන්නේ මහේෂ් ඔබට අවස්ථාව තියෙනවා මුලින්ම සිලෝන් ටුඩේ පුවත්පතේ සඳහන් කරන ප්‍රවෘත්තිය වෙත යන්න. මහේෂ් මොනවද දුමුදු ඥානසාර ස්වාමින් වහන්සේගේ නිදහස් වීම පිළිබඳව තමයි කතා කරන්නේ. Pardon for ඥානසාර තේර President Maithripala Sirisena has signed the document yesterday granting release to Budubala Sena General Secretary Venerable Galagudathe Ñanasara Thera who was jailed for contempt of court. Mangitane bohu bauddha piris me bauddha bhikshuwak u bævin me munwahansayage nidahaswima attarama agimakata lak karannata yedevi. Kese wetath api Ñanasara Swamin wahansayage nillasitine wahanse ati daksha bhikshuwak dumidu unwahansayata hondata me bana kiyanna pirith kiyanna bohoma daksha bhikshu wahanse නමුත් එවැගේම උන්වහන්සේගේ සටනේ මුල් අවධියේදී ඉතා සාධාරණ හේතු තිබ්බ කියලා අපිට කියන්න පුළුවන්. හැබැයි අපි උන්වහන්සේ නිලා සිටිනවා ඔබ වහන්සේ වෙන කෙනෙක් ශාසන සේවය කරන්න අවශ්‍යයි. ඒ නිසා ඔබ වහන්සේ එළියට පැමිණ මෙවර දේශපාලඥයන්ට හසු නොවි කිරේ විලංගුවේ වැටෙන විදිහ වැඩ කරන්නට එපයි කියලා උන්වහන්සේගෙන් අපි ඉල්ලා සිටිනවා. මොකද මේ අපේ රටේ බෞද්ධ භික්ෂු හයියතින බෞද්ධ භික්ෂුවක් අවශ්‍යයි. ඉතින් ඒ හින්දා අපි ඒකත් උන්වහන්සේට මතක් කරනවා. හැබැයි තාම උන්වහන්සේ
ප්‍රවෘත්ති වාර්තා කරන්නේ විවිධ විදිහට තමයි වාර්තා කරලා තියෙන්නේ දිවින පුවත්පත වාර්තා කරනවා ඥානසාර හිමි නිදහස් අද සවස 3ට බන්ධනාගාරයෙන් පිටත් වෙයි කියලා මෙහෙම සඳහන් කරනකොට පුරා වසර 6ක් සිට දනුවම් නියම සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් ගලුගඩත්තේ ඥානසාර හිමියන්ට ජනාධිපති සමාව ලබා දීමේ ලිපියට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ඊයේ පස්වරුවේ අත්සන් තබා ඇති බව ජනාධිපති ලේකම් කාර්යාලයේ කාර්යාල ආරංචි මාර්ග පවසයි කියලා තමයි සඳහන් කරන්නේ ඊට පස්සේ අපි යනවා ලංකාදීප පුවත්පතට මේ පුවතම තියෙනවා මහේෂ් ඥානසාර හිමි අද හෙටම නිදහස් කියලා එහි සඳහන් කරන්නේ ජනපතිගේ නිර්දේශ ලිපිය අධිකරණ අමාත්‍යංශයට කියලා එහි සඳහන් කරලා තියෙනවා ඉතින් විවිධ පරස්පර විරෝධී අදහස් මේ පුවත්පත් වලට ගැබ් වෙලා තියෙනවා ඒක නිසා හරි පුවත තෝරා ගන්න අපි යම් කිසි උත්සාහයක් දරනවා අපි සම්බන්ධ කරගන්න සූදානම් මේ මොහොතේදී සජීවීව දුරකථනයේ ඔස්සේ වන්දනාගාර කොමසාරිස් ඒ වගේ මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙනිය මහතා අයිබුවන් සුබ උදෑසනක් ඔබතුමාට අයිබුවන් සුබ උදෑසනක් ඔබතුමාට උදෑසනම අපි ඔබතුමාව සම්බන්ධ කරගත්තේ ඔබතුමාට ඊයේ දවස වෙන විට ගලගොඩත්තේ ඥානසාර හිමියන් නිදහස් කර ගැනීම සම්බන්ධ කිසියම් ලිපි ලේඛනයක් හෝ ඒ සම්බන්ධ ආරංචියක් පැමුණාද නීත්‍ය අනුකූල වශයෙන් එහෙම නැත්නම් කාර්යාලී වශයෙන් හරි ඔබ තුමා විශ්වාස කරනවාද අද වෙනකොට එහෙම ආරංචියක් ආවා කියලා තවමත් ඔබට තුමාට එහෙම ආවිල්ලා නැද්ද කොහොමද අද උදෑසන අපි පරීක්ෂා කළ බලමු ඉතින් අතර ජනපත් මාංශයෙන් සමාවක් ලබා දීලා තියෙනවා නම් ඒකේ නිවේදනය පත්නාගාර දෙපාර්තමේන්තුවේ ඉස්මතු කරගත්තා එහෙම ආවොත් අපි අද දවසට ඉඳස්සෙත් හරි උපදින මහත්මයා අපිට කෙටියෙන් කියන්න මොකද්ද මේකේ ප්‍රොසෙස් එක මේකේ ක්‍රියාවලිය කුමක්ද කොහොමද වෙන්නේ ජනාධිපතිතුමන් මේ විදිහට අත්සන් ඔහුගේ අත්සම එදුවොත් පොදු සමාවකට කොහොමද මේ ක්‍රියාවලිය සිද්ධ වෙන්නේ අපිට ඉක්මනින් කියන්න ඒක ඇත්තටම අධිකරණ නියෝගයකට මම අපේ ජනාධිපතිතුමයි සමාවුනේ බලයතල තියෙන්නේ ඒ යාම ඔබත් ඉතින් නියෝගයක් තවත් වෙනම නගරයට දුරකථන මාර්ගත් අවහිරතා තිබ්බ බොහොම ස්තුතියි ඔබතුමාට අපිත් එක්ක දවසේදී සම්බන්ධ වුණාට මම හිතන්නේ මේ ක්‍රියාවලිය අධිකරණ සහ බන්ධනාගාර අමාත්‍යංශය හරහා පැමිණීමට නියපිතයි අපි බලමු තවත් ටිකක් දවල් වෙද්දි කොහොම වෙයිද කියලා ඊට පස්සේ අපි යමු වන සූදානම් වෙන්නේ මහේෂ් තවත් පුවතකට නේද දෙලිමිර පුවත්පතේ ප්‍රවෘත්තියකට මම අවධානය යොමු කරනවා reports of ධම්මික contesting press polls MR sarcastically says very good දෙලිමිර පුවත්පතේ ප්‍රවෘත්තියක් මේ සඳහන් වන්නේ දැන් අපි දන්නවා මේ ධම්මික පෙරේරා මහතා ඡන්දේ ඉල්ලීම සම්බන්ධයෙන් නැත්නම් පොදු අපේක්ෂක වීම සම්බන්ධයෙන් නොයෙකුත් ආකාරයේ කතිකාවතක් ගොඩනැගී තිබෙනවා හැබැයි පෙර නූ පරිදි මේ ධම්මික පෙරේරා මහත්මයාත් මේ පිළිබඳ නෑ බෑ කියන ගතියක් නැහැ ඔහු බොහොම දක්ෂ ව්‍යාපාරිකයෙක් කියන එක අපි කවුරුත් දන්නවා ඔහු ගාව වැඩ කරා නම් ඔහුගේ ආයතනවල වැඩ කරා නම් ඔහු වැඩ කරන ආකාරය දන්නවා අති දක්ෂ ව්‍යාපාරිකයෙක් ඔබ බැලුවත් ඇත්තට මීට අවුරුදු එකහමාරකට දෙකකට පෙර ආතුව දුමිදු මේ ධම්මික පෙරර වැනි ව්‍යාපාරිකයන් මේ රූපවාහිනී තිරයට නැත්තම් මාධ්‍ය ඉදිරියට පැමිණියේ නැහැ ඒනි දැන් කුතුහලයක් ඇති වෙලා තිබෙනවා ධම්මික පෙරර ටිකක් දැන් වෙන්දට වැඩිය ටීවී එකට එනවා පත්‍රයට ස්ටේට්මන්ට් දෙනවා සෝෂල් මීඩියා වල ස්ටේට්මන්ට් දෙනවා සමාජ ක්‍රියාකාරීන් සමග එකතු වෙලා වැඩ කරනවා ඉතින් කොයි පැත්තරද යන්නේ කියන එක අපි දන්නේ නැහැ කොයි පැත්තරද ගියත් රටට හොඳක් වෙන එක තමයි මේ රටේ පක්ෂපාත ભેදයක් තරව හැමෝම උත්සාහ කරන්නේ මොකද මේ රටේ හැමදාම කියන කාරණා දෙමිදු දේශපාලනේ මේ රටේ 1%ක් වගේ පිරිසකට තමයි ඍජු ලාභ ලැබෙන්නේ ඔය කවුරු දැඟලුවත් ඍජු ලාභ ලැබෙන්නේ තාන්නමාන තනතුරු බාර් ලයිසන් ඔය පර්මිට් ඔක්කොම හම්බෙන්නේ 1%ක් ඒක ලක්ෂයක් කියලා කියන්නකෝ ඊට වැඩිය කාට් ඔෆ් මේක හම්බෙන්නේ නැහැ ඔක තමයි යථාර්ථය කෙසේ වෙතත් ඩේලි මිරර් පුවත්පතේ මේ ප්‍රවෘත්ති වාර්තා කර තිබෙන්නේ මේ විදිහට ඔබට පුළුවන් මේක දැක බලා ගන්න reports of ධම්මික contesting press polls MR sarcastically says very good reiterates no final decision on Gota's candidacy opposition leader Mahinda Rajapaksha is there in a sarcastic manner said very good upon being asked for his comments on reports of business mogul ධම්මික පෙරේරා preparing to contest the upcoming presidential poll ඩේලි මිරර් පුවත්පතේ පළවන්නේ අතනම දැන් ධම්මික පෙරේරා මහත්මයාගේ ව්‍යාපාරවල විකාශය දැක්කොත් දැන් මහින්ද රාජපක්ෂ මහත්මයාගේ සමයේ ඔහුගේ ව්‍යාපාර
ගොඩක් විකාශය වුණා. අනිවාර්යයෙන්ම මේ සම්බන්ධයක් තියෙනවද අපි දන්නේ නැහැ. නමුත් කොහොම වුණත් එතුමන්ගේ ඒ සිනහව පිළිබඳව තමයි සඳහන් කරන්නේ හොඳයි හොඳයි කියලා හිනා වෙන එක. රට ඉන්න පසුව තවතත් මම තවත් ප්‍රවෘත්තියකට යනවා. මහේෂ් රට පුරාන් වීදි නාම පුවරු සිංහල ඉංග්‍රීසි දෙමළ භාෂාවලින් පමණයි කියලා කියනවා අද පත්‍රයේ චාමර සම්පත් සඳහන් කරනවා. දිවෙනපුරා ඇති සියලු වීදි නාම පුවරු සිංහල දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවලින් පමණක් සමන්විත යු යුතු බවට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් අභ්‍යන්තර කටයුතු ස්වදේශ කටයුතු පළාත් සභා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතා වෙත දැනුම් දීලා තිනවා. මේ දැනුම් දෙන්න හේතුව තමයි සාමාන්‍යයෙන් චෝදනාවක් තිබ්බා අරාබි භාෂාවෙනුත් සමහර නගරවල මේ බෝඩ් පුවරු දැක ගන්නට තිබුණා කියලා. සමහර නේද කාත්තම් කුඩි වගේ නගරවල මේ දුමිදු මේ සමහර නේද කොට මේ ඇත්තම අරාබි භාෂාවෙන් මේ මේ නියෝගය නැත්තම් මේ ඉල්ලීම ඉතා ඉක්මනින් ක්‍රියා කරවයි කියලා අනාගතයේදී නැත්තම් මේ ඉදිරි දින කීපය තුළදීම වැඩිකල් ගන්න නැතුව මොකද අතර මේ රටේ භාෂා තුනයි තිබෙන්නේ සිංහල දෙමළ සහ ලින්ක් ලැන්ග්වේජ් එක ඉංග්‍රීසි අරාබික් භාෂාව වගේ එකක් අපිට අවශ්‍ය නැහැ ඒක අනවශ්‍ය දෙයක් පාලි සංස්කෘතික තියෙන අපේ පරණ පුරාණ ඓතිහාසික භාෂාව විදිහට ඒක අර මොනවද අපි කියන්නේ සෙල්ලිපි වල සඳහන් වෙලා තිබෙනවා ඒ හින්දා ඒක මහපාරට ගේන්න ඕනෙත් නැහැ අරාබි භාෂාව අපේ රටට අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ රටේ භාෂා තුනක් තියෙනවා. ඒ තුන හොඳටම ඇති. මම හිතන්නේ ඒ තුනත් ප්‍රයෝජනට අරගෙන කරන එක හොඳයි. රටතම එක නීතියක් තියෙන්න ඕනේ. ඒක නීතිය ක්‍රියාත්මක විය යුතුයි. ඒ නිසා අපි ඒක එක්සත් ජාතික පක්ෂයේ නැහැ නේ ප්‍රවෘත්තියක් අපි අර ධම්මික පෙර මහත්තයා ගැන කතා කරපු හින්දා ඩේලි එෆ්ටී පුවත්පතේ මේ ප්‍රවෘත්ති අපි තෝරා ගන්නේ. UNP will have its own candidate Iran. Dismisses rumors over Dhammika Pera as a common candidate, says as a responsible political party, UNP will not decide presidential candidate over dinner, insists responsibility of selection lies with UNP working committee and parliamentarians. ඔබට පේනවා මේ ඉන්සෙට් නැත්තම් මේ ඇතුළත වාර්තාව ධම්මික පෙරේරා non-committal over presidential bid invite. එතකොට දැන් එක්සත් ජාතික පක්ෂය කියන්නේ ඔවුන්ගේ අපේක්ෂකයා තෝරා ගන්න ඔවුන්ගේ කෘත්‍යාධිකාරී මණ්ඩලය එකතු වෙලා රාත්‍රී භෝජන සංග්‍රහයක් නැත්නම් භෝජනයේ රාත්‍රී ආහාර ගන්න වෙලාවේ තමන්ගේ මේ අපේක්ෂකයා තෝරන්නේ නැතයි කියලා. ඒ වගේම ධම්මික පෙරේරා මහත්මයාත් තාම මේ කතාවට උත්තරයක් හරියට දෙන්නේ නැහැ. හැබැයි වෙනදට වැඩිය පොඩි ප්‍රබෝධයක් තියෙනවා. කාට කාටත් ඔය බලය කියන එකට ආසාව තිබෙනවා. මම කියන්නේ ධම්මික පෙරේරා මහත්මයාට බලයට ආසාව තිබුණා මම තාම දන්නේ නැහැ. හැබැයි තුමාට සමහරට අවස්ථාවක් ඇති තමන්ගේ ව්‍යාපාරික දැනුමෙන් රට දියුණු කරන්න යම් කිසි ක්‍රියාවලියකට එන්න මොකද ඔය ගමනාගමන මණ්ඩලයේ ප්‍රවාහන අමාත්‍යංශ හෝ ලේකම් වෙලා හිටිය කාලේ ඇත්තටම මේ හොඳ විසඳුම් ගෙනල් දෙන්න තිබ්බා. ඒකත් අපි මතක් කරන්න ඕනේ. හැබැයි අපි බලමු ඉතින් රාජ්‍ය සේවකයන් එක්ක වැඩ කරද්දි කොහොමද වැඩ කරන්න පුළුවන් කියලා නේද? රාජ්‍ය සේවකයන් එක්ක වැඩ කරන්නට අමාරුයි. ඔහු රාජ්‍ය සේවකයන් එක්ක වැඩ කරන්න තිබ්බ බොහොම උපායශීලීව. ඒක තරගදී ඔහු කියනවා මට ෆයිල් එනකොට මං ෆයිල් එක ලේකම් කියලා මට මේ මාව අන්දන්න ෆයිල් එකක් ගෙනුනොත් මං එහෙම අස්සම් කරේ නැහැ. ඒ අවශ්‍ය හැම නිලධාරීන්ගෙම මේ වාර්තා බලලා ඔවුන් අස්සම් කරලා ඊට පස්සේ ඔවුන්ගේ කැමැත්ත අනුව තමයි මං ඒව අස්සම් කරේ කියලා. එහෙමනම් හොඳයි. ඔව්. උපායශීලී. ඔව් උපායශීලී ක්‍රමවේදයක් අනුගමනය කළ යුතුයි නායකත්වයකට යනවනම්. ඉතින් අපි බලමු ඉදිරියේදී එතුමන්ට මොනවා වේද කොහොම වේද එතුමන් ලංකාවේ ජනතාව පිළිගනීද කියලා. අපි ඊළඟ ප්‍රවෘත්තිය වෙත යොමු වන්න සූදානම් මහේෂ් කියන්නේ ඉන්දියාවෙන් එහෙන ප්‍රවෘත්තියක් ඉන්දියා ඕපන් ටු ස්ට්‍රෙන්තන් රීජනල් ඇන්ටි ටෙරර් ස්ට්‍රක්චර්ස් ස්වරාජ් ඉන්දියාස් එක්ස්ටර්නල් අෆෙයර්ස් මිනිස්ටර් සුෂ්මා ස්වරාජ් ඔන් මේ 22nd took up terror strikes at Pulwama and Sri Lanka and urged member nations of Shanghai Cooperation Organization for greater counter-terror cooperation. ඇත්තරම දුමිදු කලාපයේ ත්‍රස්තවාදයේ තුරන් කිරීමට නම් SAARC කලාපයේ රටවල් සියල්ල එකට එකතු වෙන්න ඕන කියන එක දැන් පොඩි දරුවෙකුට තේරෙන කාරණයක් කියන එක අපි මතක් කරගන්න ඕනේ. ඉතින් ඉන්දියාව මේකට ප්‍රමුඛත්වය ගන්න එක තාම හොඳ කාරණාවක් කියලා අපිට සඳහන් කරන්නට පුළුවන්. මම හිතන්නේ මම ඊළඟ දිනෙම පුවත්පතේ ප්‍රවෘත්තියකට යන්නේ අපි මදුමාදව අරවින්ද මහතා පිළිබඳව තමයි කතා කරන්නේ. මදුමාදව අල්ලන්න පොලිස් කණ්ඩායමක් කියලා දාලා තිනවා. විදේශ ගමන් තහනම් මිනුවම්ගොඩ වෙළඳසැල් ගිනි තබමින් පසුගිය
13 වෙනිදා ඇති වුණු කලාකාරී සිදුවීම් වල සැකරුගු ලෙස පියතුරු එළවළුමේ නියෝජ්‍ය නායක මදුමාදව අරවින්ද මහතා නම් කර ඇතයි මිනුවන්ගොඩ පොලිසිය සඳහන් කරනවා. මම හිතන්නේ එදා රෑ එහෙ මෙහෙ ගියපු එකට උත්තරයක් තමයි මේ ලැබිලා තියෙන්නේ. ඔහු විසින් එදා ගියපු රතයත් පොලිසිය විසින් අත්අඩංගුවට අරගෙන තියෙනවා කියලා මම අද තවත් පුවත්පතක දැක්කා. මම හිතන්නේ මේ දේවල් නොවිය යුතු දේවල් අපේ රටේ මිනිස්සු ගැන කතා කරනවා නම් එතුමා. දැන් දුමිති මේ මෑත කාලේ බැලුවත් දැන් මේ මදුමාදව අරවින්ද මහත්මයා මේ ඔහුගේ කලා දිවියෙන් ලැබූ ප්‍රසිද්ධියට වැඩිය දේශපාලන දිවියෙන් ප්‍රසිද්ධිය ලැබනවා. දැන් පිරිතුරු හෙළවරුකේ මේ මෙතුමගේ නායකයා මොන පැත්තද ඉන්නේ? උදේගම්පිල මන්ත්‍රීතුමාගේ පක්ෂයේ තමයි මොහු නියෝජ්‍ය නායක නේද? පිරිතුරු හෙළවරුමේ කියලා සඳහන්. කඩු ගෙනිච්චේ. කඩු කට්ටිය. කඩු කට්ටිය. ඉතින් මේ ඒ සම්බන්ධයෙන් ඉංග්‍රීසි බසින් ප්‍රවෘත්තියක් පළවෙනි තිබෙන ඩේලි නිවුස් පුවත්පතේ මෙන්න මේ විදිහට මොබ් වයලන්ස් ඉන් මිනුවන්ගොඩ මදුමාදව අන්ඩර් මයික්‍රොස්කෝප් පිවිතුරු හෙළවරුමේ ඩෙපියුටි ලීඩර් මදුමාදව අරවින්ද හැස් බීන් නේම්ඩ් ඇස් අ සස්පෙක්ට් ඉන්වෝල්ඩ් ඉන් ද ඩිස්ටර්බන්සස් විච් ඔකර්ඩ් ඇට් මිනුවන්ගොඩ ඔන් මේ 13th. දැන් මදුමාදව අරවින්ද මහතා සැඟවී සිටින බවත් තමයි මේ වාර්තාවෙන් කියවෙන්නේ. හැබැයි දුමිදු මන්නම් කීයටත් විශ්වාස කරන්නේ. මොකද එතුමා බොහොම එඩිතර පුද්ගලෙක්. සමහරලාට බාගෙලාට උණක් කෙම්බිරිසාවක් හැදිලා ටීවී එකටද නැත්නම් ඇත්තටමද? නෑ කිරිම. එහෙම බය නැති පුද්ගලෙක් සමහරට මේ බාගෙලාට ලෙඩක් කෙම්බිරිසාවක් බඩේ උරුදාවක් හැදිලා මේ කොහේ හරි නතරලා ඉන්න වෙන්න පුළුවන්. එහෙම නැතුව එතුමා මේ එහෙම මේ චෝදනා වලට මූණ දෙන්න බය පුද්ගලෙක් නෙමෙයි. අනික ඉතින් දැන් මේ වගේ දේවල් කරපුවම මේවට පොඩි බෝනස් තියෙනවානේ. දැන් අර දේශපාලන ලැබෙන බෝනස් දන්නවද මොකද කියන්නේ? නෑ. නාම යෝජනාව හම්බෙන්න නාම යෝජනාව තියෙනවා ජාතික ලයිස්ට්‍රේ. ඔව්. ජාතික ලයිස්ට්‍රේ ස්ලොට් එකට ඉතින් පොඩ්ඩක් තියෙන දඟලන්න. දඟලන්න තියෙන රංගපාන. රංගපාන. ඉතින් මේ මං හිතන්නේ මදුමාදව මහත්මයා මෙහෙම හැංගිලා ඉන්නවා කියලා. මේ ඔහු අනිවාර්යයෙන්ම බලන්න අද නැත්තම් හෙට බාරුන් නැත්තම් බලන්න. නැත්තම් අරගෙන යනකම් ඉන්නවා. එහෙමද නැත්තම්. මම හිතන්නේ මේ එහෙම ඒකත් හොඳ රංගනයක්. නැති එතුමා එදාම බලන්න දැන් එතුමාගේ වෙලාව කියන්නේ දාම කුලියයි පිටියේ පැත්තේ ගිහිල්ලා තියෙනවා. ඒකනේ එදා ට්‍රැෆික් එකකුත් ඇවිල්ලා තියෙනවා. ඒකට බහැලා ගිහිල්ලා තියෙනවා. අතර ඒ වගේ ආදර්ශමත් සිවිල් නායකයෝ තමයි අපිට අවශ්‍ය. කියන්නේ ට්‍රැෆික් එකක් වුණාම බැහැලා ගිහිල්ලා වෙලා තියෙන්නේ මොකක්ද කියලා බලනවා. කඩගිනි ගන්නකොට ගිහිල්ලා හිටන් බලන් ඉන්නවා මොකක්ද වෙන්නේ කියලා. ඒවල හොඳ හොඳ කාරණා ඉතින්. දේවල් කියලා අපි හිතමුනේ බලමුකෝ අපි ඉස්සරහට මොකද වෙන්නේ කියලා. එතුමාට දිනමින පුවත් අතර මම යන්න සූදානම් නැතත් ආගම ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක් ඉදිරියේදී ඇති කරන බව තමයි ගරු අග්‍රාමාත්‍යතුමන් කියන්නේ. ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා ප්‍රදාන උළෙලේදී අගමැතිතුමන් කියනවා කියලා තමයි සඳහන් කරන්නේ. දිනමින අගමැති රනිල් වික්‍රමසිංහ මහතා ජාතික ශික්ෂණ විද්‍යා ඩිප්ලෝමා පාඨමාලාව සම්පූර්ණ කළ 2012-2014 13-15 2014-16 කණ්ඩායම් වලට අයත් ශික්ෂණ ලාභීන් සඳහා ඩිප්ලෝමා ප්‍රදානය කළ අවස්ථාවේදී තමයි මේ පිළිබඳව සඳහන් කරේ. හොඳයි ආගම ජාතිය පදනම් කර නොගත් පොදු පාසල් ක්‍රමයක්. පාසල් ක්‍රමත් පාසල් විෂය පද්ධතියත් එක එක ඒවා උගන්වන්න බෑ. මම හිතන්නේ රටේ නීතියකට අනුකූලව අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ අධ්‍යාපන අමාත්‍යාංශයේ ට අනුකූල වෙච්ච විෂය ධාරාවක් ඔස්සේ අධ්‍යාපනය කරන එක තමයි වැදගත් වෙන්නේ. එය අනාගතයට මතු අනාගතයට බොහොම වැදගත් වෙනවා මහේෂ්. හොඳයි. ඒ අපේ ප්‍රථම ප්‍රවෘත්තියන් කීපය දැන් අපි කැටි විරාමයක් ලබා ගන්නවා. නැවතත් හමුවන්නේ අව එඩිටෝරියල් නැත්නම් අද කතුවේකේ සමග. හොඳයි. විරාමෙන් පසු පුවත්පතක හැඩය පුවත්පතක දර්ශනය නැත්නම් විෂන් එක එඩිටෝරියල් කතුවේකේ මේ අපේ කතුවේකේ. අපේ කතුවැකිය එලෙසින් රැගෙන යන්නට සූදානම් දිවින පුවත්පත තමයි මම තෝරාගන්නේ. මහේෂ් සන්තුෂ්ටිය අද නොවේ හෙට කියලා තමයි දිවින පුවත්පතේ කතුවැකේ සඳහන් වෙන්නේ. අප උපන් මේ මාතෘභූමියේ මහත් වාසනාවන්ත රටකි. මිහිතලේ මත පවතින වාසනාවන්තම රට ලෙස ශ්‍රී ලංකාව නම් අපේ රට අපි හඳුන්වමු. එහෙත් එහි වසන අපි මහත් අවාසනාවන්තයෝ වෙමු. අපේ එසේ කියන්නේ මේ මිහිතලේ මත අතුප්තීන් හා අසතුටින් දිවිගෙවෙන ජන කොට්ටාසය අපි ඇයි හැඟෙන් නිසායි. එය සිංහලද තමිලද මුස්ලිම්ද කියා භේදයකින් භේදයක් නොවේ. සමස්ත ශ්‍රී ලාංකිකයන්ම දිවිගෙවන්නේ අසතුටින් හා හිතේ දෙගඩියාවෙන්නේ අතෘප්තියෙන්ය කියලා තමයි සඳහන් කරන්නේ. එයට පාදක වෙච්ච කරුණු කාරණා විදිහට ලංකාවට එන ගං වතුර, එතකොට නියඟ, නායෑම්, ත්‍රස්තවාදය මේ ආදී වශයෙන් සියලු කාරණා පිළිබඳව සඳහන් කරනවා. ඒ වගේම තමයි තවත් පැත්තකින් පෘතුගීසි, ලන්දේසි, ඉංග්‍රීසි ආක්‍රමණවලට අපි හම්බුණා, අහුුණා. ඉතින් ඒ යුගය පිළිබඳවත් කතා කරනවා. මේ වෙනකන් අපි මොනවද කරලා තියෙන්නේ, මොනවද අපිට වෙන්නේ, සහ අපේ මිනිස්සුන්ට මේ දේශපාලන ක්‍රමය තුළින් ප්‍රතිලාභයක් ලැබිලා තියෙනවද නැද්ද කියන එක තමයි කතා කරලා තියෙන්නේ. අපි ඇත්තටම අපේ රටේ මිනිස්සු සතුටින්ද ජීවත් වෙන්නේ, අසතුටින්ද ජීවත් වෙන්නේ කියලා දේශපාලඥයෝ අවබෝධ කරගත යුතුයි. එහෙම අසතුටින් ජීවත් වෙනවා නම් අනිවාර්යයෙන්ම ඔවුන්ට සතුටින් ජීවත් වීමේ
ක්‍රමවේදයක් නිර්මාණය කිරීම දීර්ඝකාලීන දේශපාලන සැලැස්මක අවශ්‍යතාවයක් අපේ රටට තියෙනවා. එය ඉෂ්ට කළ යුතුයි. එහෙම නැතුව රංගපානයකවත් රංගනය තුලින් ඡන්දය ලබා ගැනීමවත් නෙවෙයි නොකළ යුත්තේමයි. DVS devices the island puatpate katuwekiya the JVP has submitted the no confidence motion against the government over the Easter Sunday bombings. It obviously does not want to dislodge the incumbent UMP led administration which it defended to the hilt last October. One may recall that it went so far as to move a no faith motion against the hurriedly formed Sirisena Rajapaksha government in a bid to restore the status quo. It campaigned hard with others to enable the UMP's return to power, what has prompted it to move no faith motion against the same government. AI arambe avasanedi kiyenawa how will the government handle the JVP's no confidence motion? Will it appoint another PSC to probe the allegations therein? A probe by a committee with a majority of its members representing the ruling party into allegations against the government will be the joke of the century. Yalampuwat pata ada vivachanayata lak karanne janata vimukti pramuna rajayata viruddha ginenna ada viswasa banga yojanawa sambandhen dumidu මතර මේ වෙලාවකට මේ ජනතා විමුක්ති පෙරමුණ ගැන දුක හිතනවා මොකද හැමදාම උන්ට සිද්ධ වුනේ කාගේ හරි ආණ්ඩුවක බැනුම් අහනක විතරයි දැන් මේ අධ්‍යයන පුවත්පතේ කතුවරයා මේ කතු එකේ ලියනකොට ඔහුට අමතකුණු කාරණාවක් තිබෙනවා දැන් ඔහු චෝදනා කරන ඔක්තෝබර් මාසයේ මේ දින 52 නිල නොරත් ආණ්ඩුවක් පත් වුනාම ඒක නැවත පත් කරගන්නට UMP ට උදව් කරේ JVP එක කියලා දැන් නිල නොරත් කියලා කියන්නේ ඒක නිල නිල ලත් ආණ්ඩුවක් නම් ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් මේ මේ जनाधिपति प्रदर्शन අපතේ පිරිසක් මතින් සන්තර්පණය වී පිස්සු නටන්නට සූදානම් ඌහ කියලා සඳහන් කරනවා එක අතකින් පූජනීය වෙසක් සැමරුම් පවතී තව අතකින් ජාතිය යම් අල්බුදයකට මුහුණ දී සිටි මේ මොහොතේ හොඳටම සූර්ය පිස්සු නටන්නට වෑයම් කරන්නෝ එක්කෝ අමු මෝඩයෝ නැතොත් කාලකන්ණියෝ කියලා තමයි සඳහන් කරන්නේ සුරාබත් දෙපාර්තමේන්තුව විසින් 500ක් වැටලීම් කරපු කාරණාවත් මේකට සම්බන්ධ කරලා තියෙනවා ඒ සම්බන්ධ කිරීමත් එක්ක තමයි මේ කතාව කියන්නේ ඉතින් ඇත්තටම මේ නීති විරෝධී මත්පැන් නිපදවීම සහ මේ පොය දවසකවත් මත්පැන් නොබී ඉන්න බැරි නම් වැඩක් නැහැ. හැබැයි අපි කතා කරන්නේ ජාතිය ආගම ආලය පිළිබඳව. අපි අනිත් ජාතීන්ට සමහරලාට නිකන් මේ අභියෝග කරමින් යන උත්සාහ කරනවා. බුද්ධ ආගම ගැන කියලා සිංහල ජාතිය ගැන කියලා එහෙම නෙවෙයි අරගල ඇති වෙන්නේ. නමුත් ඒවා කරන්නේ මේ තමන්ට ආගමෙන් කියලා දුන්න ප්‍රතිපත්ති නනුගමනය කරමින් නෙමෙයි. ඔව් දුමිද දැන් මෙවර වෙසක් එක ගැන සමහර අය මොන මොන කතා කිව්වත් ඔව් මෙවර සිංහල බෞද්ධයා අවුරුදු ගානකට පස්සේ හරි විදිහට වෙසක් සැමරුවා. දැන් මන් දැක්කෝ කී සමහර තරක තිබෙනවා සැරසිලි නෑ, තොරන් නෑ, අරවමිවා කියලා. හැබැයි මම හිතන්නේ හරි වෙසක් එක සමරන්න පුළුවන් විදිහ පරිසරයක් හදුවා නැත්නම් ඇත්තටම කොත් මේ මාධ්‍ය කොම අපිත් ඇතුළුනේ. හැමෝම කරේ වෙසක් එක විකුණන් කණ එකනේ. ඔව් මේ පාරේ විකුණන් කෑම සිද්ධුුනේ නැහැ කියන කාරණේ මතක් කරගන්නට අනිවාර්යයෙන්. ඕනි අඩුම තරම විකුණන් කන්න තිබ්බ අවස්ථාව නැති වුණා. Daily newspaper පත්තේ කතුවැකිය Guardian the Girls the opposition parliamentarians were on Tuesday seen assume the role of guardian deities of school children. A group of JOMPs led by opposition leader Mahinda Rajapaksha were seen near several Colombo schools in order to according to MR give moral courage to the children to go to their classrooms without fear. මේ අද Daily newspaper පත්තේ කතුවරයා කතා කරන්නේ අර පසුගියද අපි දැක්කා දේශපාලඥයන් විසින් පාසල් ඉදිරියට ගිහිල්ලා හිටියා මේ දරුවන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් මේ පිළිබඳව අපි කතා කරන්න අවශ්‍ය නැහැ. කතිකාවතක් හැදිලා තිබෙනවා රට පුරා ප්‍රශ්න තිබෙන්නේ මේ හැමෝම ආවේ කොළඹ අගනුවර පාසල් වලට තමන් පත් වෙච්ච දිස්ත්‍රික්කයේ අමතක කළා. ඔකට හේතුව වෙන මොකුත් නෙමෙයි. ඔකට මේ ප්‍රබුද්ධ උත්තරයක් අවශ්‍ය නැහැ. වැඩිපුර රිපෝටර්ස්ලා ඉන්නේ කොළඹ. කොළඹ. ඔක කොළඹ බලන්න වැඩිපුර වාර්තාකරුවන් ඉන්නේ කොළඹ. ඒක නිසා තමයි. ඒ නිසා තමයි තමන්ට ඡන්දය දීපු මිනිස්සු හිටිය පළාත අමතක කරලා පක්ෂ විපක්ෂ ભેදයකින් තොරව කොළඹ අගනුවර ලොකු පාසල් ගාව ලොකු ළමයි දිහා බැලුවා. එතකොට ආපහු අපිට තර්කයක් ගොඩනගන්න පුළුවන්. මේ කොයි ලොක්කත් අන්තිමේදී බලන්නේ ලොකු පවුලේ ලොකු ළමයා ඔබේ දරුවාට වඩා
අනිවාර්ය මෞබියම් පුවත්පතේ කතුව කිරීම වන සූදානම් විශ්වාස බංග කියලා තමයි සඳහන් කරන්නේ 2015 අගෝස්තු පීඨවාගත ඒජාපය ශ්‍රී ලංකා නිදහස් පක්ෂ අහුල් ආණ්ඩුවට සිව්වසරක් කිරීමට තව ඇත්තේ මාස දෙක තුනකි මේ වන විට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිල වශයෙන් හවුලෙන් ඉවත් වී සිටියද මේ ආණ්ඩුවේ ප්‍රධානිය ලෙස කටයුතු කරන්නේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ නායක ජනාධිපති මෛත්‍රී පාල සිරිසේන මහතායි ඉතින් මේ විශ්වාස බංගය පිළිබඳව තමයි කතා කරන්නේ මේ විශ්වාස බංගය පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම රටක් විදිහට රජයක් විදිහට මේ ජනාධිපතිවරයා එක පැත්තකට යනවා අගමැති අග්‍රමාත්‍යවරයා ප්‍රමුඛ ආණ්ඩුව තව පැත්තකට යනවා එතකොට ජනතාවට කුමක්ද සිද්ධ වෙන්නේ ජනතාව මොකක්ද කරන්නේ ජනතාව ප්‍රාර්ථනා කරපු ඒ නිදහස ඒ ජනතාව ප්‍රාර්ථනා කරපු රාජ්‍ය ක්‍රමවේදය යහපාලනය හරියට ක්‍රියාත්මක වෙනවාද කියලා ලොකු ප්‍රශ්නාර්ථයක් තියෙනවා ඒ ප්‍රශ්නාර්ථය තමයි අද මේ ලොකු පුටුවල ඉන්න දෙන්නගෙන්ම අපිට අහන්න වෙලා තියෙන්නේ Silon today put the geopolitics in FDIs to the extent that it does not end up like the Hambantota and Mattala versions of the ill-famed Trojan horse. News of talks between Sri Lanka, India and Japan are weighing options for development of a container terminal at the Colombo port at face value. Sounds like a promising and financially very lucrative joint venture for the three countries concerned. Unlike the Chinese-funded white elephant projects down south, which were the proverbial Trojan horses. Silon today put the දැන් චීනයත් සමග කරපු ගනුදෙනු ගොඩක් කලාවට සුදු අලි කියලා අපි නෙමෙයි සිලොන්ටු ලිපුවත් පත කියන්නේ. ඉතින් ඔහු පෙන්වා දෙන්නේ මේ සුදු අලි ඇති කරනවට වැඩිය හොඳ ජාත්‍යන්තර ආයෝජන වලින් හොඳ දේවල් ඇති කරන හොඳයි කියලා. ඔහු උදාහරණයක් ගන්නවා ලංකාව, ඉන්දියාව සහ ජපානය අතර කොළඹ වරායේ නැව් තටාකයක් නැත්නම් නැව් අංගණයක් ඉදි කරන්න නියමිතව තිබෙනවා. ඒ වගේම ඔහු පෙන්වා දෙනවා ජියෝපොලිටික්ස් ඉන් FDIs. ඒ කියන්නේ මේ කලාපයේ රටවල් වලට අනිකුත් කලාපීය රටවල් වලින් අනිත් කලාපවල රටවල් වල ඍජු ආයෝජන ගෙනවා ගන්න ලොකු සටනක් තිබෙනවා දුබිදු. ගොඩක් අයට නොතේරෙන දේ කාරණේ එක. දැන් අපි කිව්වොත් ටැක්ස් හොල්ඩේ අවුරුදු 10යි කියලා ඉන්දියාවේ ප්‍රාන්තයක් කියයි ටැක්ස් හොල්ඩේක අවුරුදු 15යි කියලා. ඉතින් බොහොම හොඳ දේශපාලනයෙන් තොර කතුවෙකෙක් අද සිලොන්ට ලිපුවත් පතේ ලියවි තිබෙනවා කියන කාරණේ මම මතක් කරන්නට කැමතියි. රසපුවත් පතට මම යමුනට සූදානම් මහේෂ දේශප්‍රේමී නොදරුවෝ කියලා තමයි කතුවෙකගේ සඳහන් කරන්නේ 2007 දී ඇමරිකාව සමග ශ්‍රී ලංකාව අත්සන් කරන ලැබූ ගිවිසුමක් පිළිබඳව කසුකුසුවක් සමාජයේ විවිධ ස්තරවල කතාබහට ලක් වෙමින් තිබේ. අදාළ ගිවිසුම අත්සන් කළේ කවුද කවදාද යන්න නොතකා හරිමින් එහි චූදිතය වත්මන් ආණ්ඩුව බවට පත් කරන්නට සමහර උත්සාහ ගනිමින් සිටී. මේ කතා කරන්නේ පහුගිය කාලයේදී මේ ඇමරිකාව සමග ශ්‍රී ලංකාව අත්සන් කරායි කියන ලබන ගිවිසුමක් පිළිබඳව තමයි සඳහන් කරන්නේ මේ ගිවිසුම් පිළිබඳව විවිධ කතා බහ ඇති කරා නමුත් ඇත්තටම අර කීබෝඩ් වීරයෝ එහෙමත් නැත්නම් Facebook එකේ දේශපාලන වීරයෝ වෙන්න උත්සාහ කරන එහෙමත් නැත්නම් Tamanta 750ක වාසියක්වත් සමන්ත 750ක රටට දෙයක්වත් අනාගතේ දෙයක්වත් නොලැබෙන දේශපාලඥයන්ව උඩ දාලා පුම්බලා වීරයෝ බවට පත් කරන්න උත්සාහ කරන පිරිස තමයි මේ ගැන වැඩිපුර කතා කරන්නේ දුමිදු සමාවෙන්ද මේක දැන් දන්න කට්ටියට මේ ඇග්‍රීමෙන්ට් එක අත්සන් කරේ 2007 ආණ්ඩුවේ එවකට හිටිය ආරක්ෂක ලේකම්තුමා ගෝඨාභය රාජපක්ෂ මහත්මයා එතුමා මේ ගිවිසුම අත්සන් කරන්න ඇත්ත රට පාවා දෙන්න නෙවෙයි අපි අත්ත කතා කරමු යම් කිසි අවස්ථාවයකට අනිත් එක ලංකාව විතරක් නෙවෙයි ඇමරිකාවත් සමග ගිවිසුම අත්සන් කරන එකම එක රට එතකොට මේ වර්තමාන රාජ්‍යත් ඒක කන්ටිනියු කරන්න ඇති මම මේ මම නම් ඉල්ලන්නේ මේ හැම සමස්ත ශ්‍රී ලංකා ජනතාවගෙම අපි වලිග පාගත්ත හිතිය ඇති ඔව් දැන් ඔය ගිවිසුම අත්සන් කරේ පසුගිය රජයේ සමයේ ඔව් ඒතර මේ ඒ ගිවිසුම වැරද්දක් තිබෙනවද නැද්ද කියන එක මම තාම අධ්‍යයනය කළා නැහැ හැබැයි මේ රජයත් මම හිතන්නේ මේ රජයත් මේක කන්ටිනියු කරලා තිබෙනවා ඔව් ඉතින් මේකේ වැඩේ තියෙන්නේ මහේෂ් මේක දේශප්‍රේමී වෙන්න හදනවනේ මේ තමන් කරනකොට ඒකේ ප්‍රශ්නයක් නැහැ දුමිදු දැන් මේ ප්‍රශ්නේ ගැන ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කතා කරාද නැහැ දැන් ඉන්න ආරක්ෂක ලේකම් කතා කරාද මම හිතන්නේ මේක වැඩිපුරම අපේ මේ ගම්වැසියන් රටවැසියන් තමයි මේ අනවශ්‍ය ප්‍රශ්නේ අනවශ්‍ය විදිහට තමන්ගේ ඔළුවට ගන්න. දැන් මේ පිළිබඳ කිසිම ප්‍රකාශයක් ගෝඨාභය රාජපක්ෂ මහත්මයා කරේ නැහැ. මම පැහැදිලි කරනවා ඔහු මේ ඔහු අත්සන් කරන්නේ නැහැ රට පාවා දෙන්න. ඔව්. ඉතින් ඔහු ගෝඨාභය රාජපක්ෂ මහත්මයා අත්සන් කරපු ලියකියවිල්ල රට පාවා නොදෙන ලියකියවිල්ලක් නම් මේ ආණ්ඩුවේ කන්ටිනියු කරොත් මොකක්ද තියෙන වැරද්ද? ඔන්න මම මේ කාරණය තමයි දුමිදු හැම වෙලෙම කියන්න උත්සාහ කරන්නේ. ඩේලි FT පුවත්පතේ එඩිටෝරියල් එක FT view වෙනුවෙන් තමයි උන් හඳුන්වන්නේ. Incumbency fatigue after public outcry President Maithripala Sirisena has ordered the road closure to be stopped for VIP traffic. The move comes after a video of angry drivers honking loudly in protest of a road in central Colombo being closer for a VIP convoy went viral. The move is an interesting one, especially in the context of upcoming elections, but is unfortunately little more than a token nod to the public's demands. මේ අර පසුගියදා කොළඹ ඇති වුණු වාහන ප්‍රතිබදයේදී ජනතාව විරෝධය පළ කරා මේ විශේෂ අමුත්‍යකුන්ට VIP කෙනෙකුට යන්නට පාර වැසීම සම්බන්ධයෙන් ඒ පිළිබඳ ජනාධිපතිතුමන් නියෝගයක් නිකුත් කරලා තිබෙනවා. කිසිම VIP කෙනෙකුට කොළඹ පාරවල් වසන්නට බැහැයි කියලා. නමුත් කතුවරයා පෙන්වා දෙන incumbency fatigue
තනතුරේ තිබෙන මහන්සි ගතිය පිළිබඳව කියන ඇත්තම ජනප්‍රතිමන්ට නොයෙකුත් ප්‍රශ්න වලට මුහුණ දෙන්න සිද්ධ වුණ පහුගිය අවුරුදු 4ක තුල ඉතින් ඒ පිළිබඳව තමයි ඩේලි එෆ්ටි පුවත්පත කතා කරන්නේ එහෙමනම් අපි කතුවැකිය අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ අපි මේ මොහොතේදී මම හිතන්නේ මේ පහුගිය දවස්වල යම් කිසි කතාබහක් අපි ඇති වුණා මේ අපි අන්තර්ජාතික වශයෙන් උත් මේ සම්බන්ධකම් පිළිබඳව අපි කතා කරනවා එතකොට පහුගිය දවස්වල මහේෂ් කැනඩාවේ පුංචි කතාබහකට ලක් වුණා මැයි 18 වෙනිදා අපේ යුද ජයග්‍රහණයත් එක්කම කැනඩාවේ යම් කිසි මේ අන්තවාදී පිරිස හැමතැනම ඉන්නවා ඒ අන්තවාදී පිරිසක් වෙන්න පුළුවන් මේ කැනඩා රජයත් එක්ක එකතු වෙලා මේ 18 වෙනිදා සමූල ඝාතන දමිල සමූල ඝාතන දිනයක් විදිහට ඔවුන් ඒ රටේ නම් කරගන්න කටයුතු කරලා තිබෙනවා නමුත් ශ්‍රී ලාංකිකයෝ විදිහට සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනා ඒ රටේ ඉන්න එකතු වෙලා ඊට පස්සේ මේ පැහැදිලි කිරීමක් කරලා තිබ්බා ඒ රටේ රජයට ඒක විශේෂම වටිනවා මොකද නැත්තම් මේ මිනිස්සු හිතන් ඉන්නේ අපි මිලේජ්ජ ජාතියක් කියලා ඒ නිසා අපි කැනඩාවේ සිට අපි සම්බන්ධ කරගන්න සූදානම් මේ මොහොතේදී අයිබෝන් අයිබෝන් ඔබතුමාට ඇහෙනවද අපිව අයිබෝන් ඔව් සුබ දවසක් අපිට පොඩ්ඩක් ඉක්මනින්ම ඔබතුමාට කියන්න පුළුවන් වේද මොකක්ද මේ ඇති වී තිබෙන තත්ත්වය සහ මොකක්ද මේ උනේ කියලා මේ කැන්ඩාවේ සරත් සරත් මහත්මයා සරත් මහත්මයා කතා කරන්නේ සරත් කුමාර් සිංහ මහත්මයා මම පොඩි කිරීමක් කරන්නම් ඔබතුමා පිනම ඇහුණා බෙන්ටන් කියන නගරයේ ටොරන්ටෝ නගරයට සම්බන්ධ නගරයක් මේ නගර සභාව මේ 18 මේ දෙමළ සමුල ගන්න සම්මන් දිනය කියලා මේ යෝජනාවක් සම්මත කරගත්තා මොනබෝද මේක රාජ්‍ය රටව කළේ ජනීදීමක් තිබුණේ අපි ඒක සම්මත කරන්නට පස්සේ තමයි දැනන්නේ කරුණු අතක් සම්බන්ධ කරගෙන මේ යෝජනාව මේ ඉදිරිපත් කළේ ඉතින් මේ සමහර කරුණු ඇත්තටම මේ හරිම වාස්තුෝත්පාදක කරුණු මේ මම එකක් සම්මත කියන්නම් මේ 1957 ඉඳන් 2009 දක්වා දෙමළ ජනතාව ලක්ෂයකට වැඩිය අමානුෂික වගකීම සහ බඩගින්නේ කැඩීම සහ ඝාතන කිරීම වගේ චේතනාවක් ඒක කරුණක්. ඒ වගේ කරුණු අතක් තියෙනවා මේ හේතු නිසා මේ හැම මයි ධාමතේන ගාම මේ සමෝන් දිනේ කියලා මේ ඒකම මේ සම්මත කළා. ඉතින් මේකට පින්වල ජනතාව සාධාරණ විදිහට මේ පිටවට පත් වෙනවා. අපි ඒක සූදානම් වුණා මේ අපි විරෝධතාවයේ ඉදිරිපත් කරන්න එක්කෝ මේ පනත නිවේදනාව අයින් කරගන්න ඕන එහෙමත් නැත්නම් මේක යුද්ධී නියදී සම්දිනාම සම්මිය දිනයක් හැටියට කරන්න කියලා එහෙමත් නැත්නම් මේ උසාලියේ නඩුවක් ගෙන කරමින් යනවා ඒ කියන්නේ එකක් කරනකන් මේ අපි මේ බලපෑම නතර වෙන්නේ නැහැ කියලා මම තව එකක් කියන්න ඕන මේකේ සමගාමීවම තවත් මේ පනකත් ඔන්ටේරියෝ ප්‍රාන්තයේ ඉදිරිපත් කළා තියෙනවා මේ එක්ස්ටෙන්ක මන්ත්‍රී වරේගේ යෝජනාවක් ලැබෙන්නට මේ 104 කියලා මේ කියන්න හදන්නේ මේ ප්‍රකාශයක් කරන්න යනවා තනි ජෙනොසයිඩ් එඩියුකේෂන් වීක් කියලා මේකදී මේ හැම අවුරුද්දේම මේ ජවාත වෙනවා මේ දෙමළ සංහාර මේ අභ්‍යාසන පැතියක් හැටියට ඉදිරිපත් කරලා මේක ඊට වඩා බලපෑ දෙයක්. හරි. අපි මේ දෙකම විරුද්ධව කටයුතු කරනවා. මේක සම්බන්ධයෙන් අපි ඔන්ටේරිය පාර්ලිමේන්තුවේ යනට අපි මන්ත්‍රීවරු අතරින් කතා කරලා අපිට කියන්න කන්ෆර්ම්යි පළවෙනි වීඩියෝ එක ඉවර කළා දෙවෙනි වීඩියෝ එක පස්සේ සම්මත වෙන්න තිබුණ එකක් දැන් කාර්යක සභා සත්‍යයට ඉදිරිපත් වෙලා තියෙනවා. හොඳයි. හරි. මන්ත්‍රීවරු අතරින් මේකට කම්ප්ලීට් කරලා වලකින් ඉඳලා තියෙනවා අපි මේකයි දෙකම ඉඳලා දැන් තියෙන ජනතාව මේ දෙකම විරෝධී හරි හොඳයි බොහොම ස්තුතියි බොහොම සමාද ඉවරාපියට තමයි අපි කතාව අවස්තෝරි වෙත තමයි යොමු වන්නට සූදානම් වෙන්නේ අපි මුලින්ම
දිවෙන පුවත්පතයට තමයි යන්න සූදානම තියෙන්නේ. එහෙම නැත්නම් අයිලන්ඩ් පුවත්පතට යනවද කොහොමද? අතර මේ අව ස්ටෝරි එකට අපි මේ පොඩි ඉන්ට්‍රෝ එකක් නැත්නම් පොඩි ආරම්භයක් මේ ලබා දෙන්නේ. ඊයේ පාර්ලිමේන්තුවේ සිදුණු මේ නාට්‍ය කීපයක් අනුසාරයෙන් තමයි අපි අව ස්ටෝරි අපි හදාගෙන තිබෙන්නේ. දිවෙන පුවත්පතේ ප්‍රවෘත්ති අවධානය යොමු කරමු නැත්නම් අයිලන්ඩ් පුවත්පතට. අයිලන්ඩ් පුවත්පතට යමු. අව ස්ටෝරි අද ප්‍රධාන මාතෘකාව වන්නේ මේ විශ්වාස භංගය සහ විශ්වාස භංග සහ ඒවාට ඇති තිබෙන තත්ත්වය. සර් බදුදීන් මහත්මයා කරන ද ප්‍රකාශ අයිලන්ඩ් පුවත්පතේ පළවෙනි තිබෙනවා. බදුදීන් සේස් හී කෝල්ඩ් ආමි කමාන්ඩර් ටු inquire about his brother Ajit Alhakon වාර්තා කරන්නේ Minister of Industry and Commerce Vishal Badudin yesterday said that he called the army commander to ask whether his brother had been arrested after the Easter Sunday terror attacks speaking in parliament Badudin rejected all allegations of his involvement in the violence unleashed on Easter Sunday meke ඇත්ත නැත් අපි දන්නේ හැබැයි ඕනිම කෙනෙකුට තමන්ගේ සහෝදරයා පිළිබඳ සොයා බැලීමේ අයිතිය තියෙනවා කියන එකත් අපි හිතන්න ඕනේ. අනිවාර්යයෙන්ම. එතකොට අපි දන්නේ ශබදුවි මහත්මයා කතා කරලා බලපෑම් කරාද මොනවද කරන්නේ මම නම් හැබැයි හිතන්නේ අමතිවරයෙකුටවත් මේ වර්තමාන හමුදාපතිට කතා කරලා බලපෑම් කරන්න පුළුවන් කියලා සහ අමතිවරුන් ඒ වගේ රිස්ක් එකක් ගනී කියලා. ඉතින් ඔහු කියන්නේ මම මගේ සහෝදරයා පිළිබඳ හොයා බැලුවා මගේ සහෝදරයා අත්අඩංගුවට අරන් තිබුණ නැද්ද කියන එක. දුමිදු තමන්ගේ පවුලේ කෙනෙක් අත්අඩංගුවට ගත්තොත් ඔහුට මොකද්ද සිද්ධ වුනේ කියන එක අයිතියක්. අර ඊක්වල් ප්‍රොටෙක්ෂන් ඔෆ් ලෝ equality before law කියලා තියෙන්නේ. නීතිය කාටත් එකසේ සැලකිය යුතුයි කියලා. එතකොට එතෙන්දී ඔහු එහෙම කතා කරා නම් ඒක අපිට අපි දන්නේ ඒකේ ඒක නීත්‍යානුකූල නැද්ද මොකද්ද කියලා. හැබැයි ඔහුට තමන්ගේ සහෝදරය පිළිබඳ සොයා බැලීමේ අයිතිය තිබෙනවා. හැබැයි ඔහු කතා කරලා කිව්වා නම් එහෙම මගේ සහෝදරය නිදහස් කරන්න මගේ සහෝදරයා වැරද්දක් කරලා තියෙනවා ඒත් නිදහස් කරන්න කියන එහෙනම් ඒක වැරදි කියන කාරණාත් අපි මතක් කරන්න බයවන්නේ නැහැ. විමල් වීරවංශ මහත්මයාටත් අමතක වෙලා ඇති සමහර විට අර UN එක ඉස්සරහා කරපු මොනවාද ප්‍රොටෙස්ට් එකේදී DIG කෙනෙකුට එතුමා කොහොමද බලපෑම් කරන්නේ එවකට හිටපු ආරක්ෂක ලේකම්තුමා හරහා කියලා ඉතින් ඒ මතක් කිරීමත් කරන්න සූදානම් දිවෙන පුවත්පතට යන්න සූදානම් විශ්වාස භංගයට දිනයක් ඉල්ලා ඒකාබද්ධය සභා ගැබ මැද ഘോഷා කරයි කියලා තමයි සඳහන් කරන්නේ මැති සභය පැවතුනමාරකට පෙර අවසන් කලබල මැද ආණ්ඩුව යෝජනා දෙකක් සම්මත කරගනි කියලා සඳහන් කරලා තියෙනවා ඉතින් මේ මට හිතෙන්නේ අර ඔක්තෝබර් මාසයේ තිබ්බ ස්වභාවයෙන්ම පොඩ්ඩක් සැර බාල වෙලා මේ දිනවල ක්‍රියාත්මක වෙනවා දෝ කියලා හිතනවා. ඉතින් පහුගිය දවස් ටිකේ විපක්ෂයේ බොහෝ දෙනා පාසල් වලට ගියා පාසල් රකින්න. හැබැයි පාසල් වලට ගියපු අය පාසල තුලින් තවත් විනය හදාගත්තා නම් මම හිතන්නේ තවදුරටත් වැඩගත් වෙනවා. කතානායකතුමාට කතා කරන විදිය, ආමන්ත්‍රණය කරන ආකාරය. දැන් මේ මේ අපිට පුළුවන් දන්නේ මේ ඔක්තෝබර් මාසයේ ඒ ඒ අර සභාගමේ සිදුණු ආකාර සිදුණු දේවල් පිළිබඳ පොඩක් මතක් දර්ශන අපි සතුව තිබෙනවා නිෂ්පාදක කණ්ඩායමට පුළුවන් වෙයි දන්නේ විදිය දර්ශන අපිට ඉදිරිපත් කරන්න. කෙසේ වෙතත් දැන් කෙසේ වෙතත් අපි දන්නවා ඔක්තෝබර් මාසයේ පුරාවටත් මේ ප්‍රශ්නේ සිදුනාම සිදුවුණේ කුමක්ද අර පාර්ලිමේන්තුවේ වෙල් එක නැත්නම් පාර්ලිමේන්තුවේ සභාගමට ඔන්න ඔබ දකින්නේ ඒක දැන් අර ඊයේ වුණත් අපිට ඇහුණා මේ සභාගර්භයේ මැදට මේ මේ විපක්ෂය කට්ටිය ආවා කියලා ඇත්තටම බයක් හිතන එක දැන් මේකෙදි මයික් කැඩුවා අත් කපා ගත්තා අහිංසක පොලිස් නිලධාරියන්ට මේස් කුඩු ගැහුවා ඒ වගේ දේවල් කරා ඉතින් එතකොට මේ දැන් ඔබ දකින්නේ මේ ඔක්තෝබර් මාසයේ සිද්ධ වුණු දේ දැන් අර එතන දැන් අර පාල්තාවරපර මහත්මයෙන් දැන් වුණත් වැරදි නෑ වැරදි ඔව් වැරදි අනිවාර්යයෙන් මේ කතානායකතුමාගේ පුටුවේ ඉඳගෙන ඉන්නවා ඔව් ගිහිල්ලා මන්ත්‍රීවරයා එතකොට මේ කවුද මේ රටේ ප්‍රධාන විපක්ෂයේ හැසිරීම දැන් මේ මොවුන් අනුගමනය කරන පුද්ගලයන්ගොත් හැසිරීම කොහොමනේ දුමිදු අනිවාර්යයෙන් ආයතනයක් ගත්තත් ගමේ ගත්තත් නගරේ ගත්තත් බස් හෝල්ටේ ගත්තත් මිනිස්සු මිනිස්සු ෆලෝ කරන්නේ තමන්ගේ නායකයා ඉතින් අර පුටුවෙන් ගහන නායකයක් නායකයව ෆලෝ කරපුවාම ඔවුන් අපිටත් පුටුවෙන් ගහනවා ඉතින් මේ දේශපාලඥයන් වශයෙන් අපි මේක නම් අනුමත කරන්නේ මේ 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 ස්වාධීන රූපවාහිනිය මේ අපි හදපු විෂුවල්ස් එහෙම නෙවෙයි මේ දුමිදු බණ්ඩාරවත් මහේස් සේනාවත් එකතු වෙලා හදපු විෂුවල් නෙවෙයි මේ පාර්ලිමේන්තුවේ මේවා අපි ඇහැට දැක්ක දේවල් මේවා වීඩියෝ කැමරාවට මේ රෝ පික්චර්ස් කෙලින්ම කැමරාවට හසුණු රූපරාම කියන එකත් අපි මතක් කරන්නට අවශ්‍යයි තමන්ගේ තාත්තා සීයා වගේ ඉන්න මේ මේ වැඩිමහල් පුද්ගලයන්ට පවා පොතකින් පුටුවකින් ගහන්න පුළුවන් දේශපාලඥයෝ ඉන්නවා නම් මේ අපේ රටේ ජීවත් වෙන ඡන්දදායකයෝ විදිහට අපි ගැන කුමන කතාද හෙට ඇවිල්ලා අපිට වෙඩි තියලා ගියත් අපිට කතා කරන්න දෙයක් නැති වෙනවා කියන එකත් මතක තියාගන්න ඕනේ. ශ්‍රීලංකා ටුඩේ පුවත්පතේ ප්‍රධාන ප්‍රවෘත්ති ඒ හා සම්බන්ධයෙන් හවුස් ජෝන්ස් අහෙඩ් ඔෆ් ෂෙඩියුල් ඔපොසිෂන් ඉන්වේඩ් වෙල් මෙත්මලී දිසානායක වාර්තා කරන්නේ ද පාර්ලිමන්ට් හැඩ් ටු බී අජෝන් 3.5 අවර්ස් අහෙඩ් ඔෆ් ද ෂෙඩියුල් ටයිම් යෙස්ටර්ඩේ ආෆ්ටර් ඔපොසිෂන් පාර්ලිමන්ටේරියන්ස් ඉන්වේඩඩ් ද වෙල් ඔෆ් ද චේම්බර් ඩිමාන්ඩින් දැට් ස්පීකර් කරු ජයසූරි ඉමීඩියට්ලි ෆික්ස් අ ඩේට් ටු ඩිබේට්
with no confidence motion against Minister Richard Badudin. Then atharama ee siduunu siduvime haasyama janaka kaarane sambandhayen rooparama kīpayak api satuwa thibenawa me prashneta mulakota inda kiyala oun kathanayakata balapæm karata assankarapu kole dine waradi me ape kathawa mantriwaru 67k varadda gatta hati ඔබතුමාට විශ්වාස බංග යෝජනාවක් දුන්නා. දිනේ තිබෙ 2018. මට කඩගාටුයි මන්ත්‍රීවරු 67 දෙනෙක් මේක දැක්කේ. තබුණාදලා මන්ත්‍රීවරුද? ලැජ්ජයි මන්ත්‍රීවරු. ඇතලුණු විශ්වාස බංගය. මහින්ද රාජපක්ෂ කිටිකාලීන ආණ්ඩුවට විරුද්ධව විශ්වාස බංග යෝජනාවක් කියලා ඔබතුමා අතට විජිතේරත් මන්ත්‍රීතුමා දුවගෙන ඇවිල්ලා කොළ ටිකක් බාර දුන්නා. රිෂාඩ් බද්දී නැමැතිතුමාට එරෙහි විශ්වාස බංග යෝජනාව මම ඉදිරිපත් කරපු විශ්වාස බංග යෝජනාවත් එක්ක පටලවා ගන්න එපා බඳුළු ගුණවන්ත මන්ත්‍රීතුමා. එදා මම පැහැදිලිවම ඒ විශ්වාස බංග යෝජනාව පෙරවරු 8:45ට දරු කතානායකතුමාගේ අතටම බාර දුන්නා සියලු පක්ෂ නායකයෝ ඉදිරිපිට ඒ බාර දීලා වැඩිමනත් වශයෙන් තමයි මේ පාර්ලිමේන්තු සභාගර්භයේදී නැවත පිටපතක් කතානායකතුමාට බාර දුන්නේ ඒ නිසා ඔබතුමා ওই විදිහට දිගින් දිගට බොරු අවලාද නගන්න එපා මිත්‍රකමද මන්ත්‍රීකමද රිෂාඩ් බදුදීන් අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයෙක් සහ උපදේශකවරයෙක් සහ ඔහුගේ මන්ත්‍රීවරයෙක් මේ වෙනකොට ත්‍රස්තවාදී පනත යටතේ අත්අඩංගුවට අරගෙන තියෙනවා ඒක කාටවත් නෑ කියන්න පුළුවන් එතුමගේ සහෝදරයා අත්අඩංගුවට අරගෙන නිදහස් කරලා තියෙනවා ඒ විතරක් නෙවෙයි හමුදාපතිවරයා පැහැදිලිව කියලා තිබුණා අත්අඩංගුවට ගත්ත පුද්ගලයන් නිදහස් කරන්න රිෂාඩ් බදුදීන් නැමැතිවරයා බලපෑම් කරයි කියලා කිව්වා අපේ මහින්දානන්ද මගේ මිත්‍රයා කියෙව්වා ගොඩක් කතා කරන දෙන වාගෙන හිටියාම හරි හරි මහින්දානන්ද මිත්‍රයා නෙමෙයි මන්ත්‍රීතුමා රයිට් අවුරුදු 9 එතුමත් එක තමයි එකට හිටියේ මම මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ යටතේ මම ආණ්ඩුව ඇමතිවරයා වශයෙන් මම කටයුතු කරපු කෙනෙක් මාගේ අමාත්‍යාංශ උපදේශක හිටියට මෞලවි කෙනෙක් නැහැ ඒ නිසා මෞලවි කවුද හරි අත්තනකට ගත්තා නම් ඒක අමූලික බොරුවක් මාගේ සම්බන්ධිකන් ලේකම් අත්තනකට ගත්තා කියලා මේ චෝදනාවක් තියෙනවා මෙතුමත් දැන් කිව්වා ඒක සම්පූර්ණම අසත්‍යයි මම වාකීමෙන් මම කියන්න කැමති මතන මගේ සහෝදරයාව අත්තනකට ගත්තා කියලා කියපක සම්පූර්ණම වැරදි මම IGP ගෙන් ලියුමක් ගෙන ගත්තා එහෙම දෙයක් වුණ නැහැ මාධ්‍ය මාෆියා අමුදාපත්තුමාට මම කවදාවත් බලපෑම් කරලා නැහැ වාකීමෙන් මම කියන්න කැමති මුස්ලිම් කටයුතු අමාත්‍යාංශ ජේෂ්ඨ උපදේශක මොයින්ඩොඩී මාත්‍යා දුරකතනින් කතා කරලා කිව්වා නොදන්නා ප්‍රසක් විසින් තමුන්ගේ පුතාව අරගෙන ගිය අත්තනකට අරගෙන ගියා මනුෂකමට මම ඒ පුද්ගලයා ඉන්නවද නැද්ද කියලා විතරයි මම එකුවේ ඇර කවදාවත් ඒ පුද්ගලයාගේ නිදාස් කරන්න කියලා ඉල්ලීමක් කරුවා නැහැ සම්පූර්ණම අසත්‍යයි මේ හංගන්න හදන්නේ කවුද මේ අපි මේ කතා කරන 300 ගානකගේ මරණයට වග කියන්න ඕනේ කවුද කියන එක ඒක හොයන්න ඕනේ ඒක කාගේ හරි අතපසු වීමක් උඩ කවුරු හරි වගකීමක් පැහැර හැරීමක් උඩ මේක සිද්ධ වෙච්ච දෙයක් ඒකින්ද තේරීම් කාරක ස්වභාවය යට ගන්න දෙන්න බෑ රිෂාඩ් ඇමතුමාට චෝදනා තියනවා නම් ඒ චෝදනාව තේරීම් කාරක ස්වභාවය යටතේ විමර්ශනය කරන්න පුළුවන් මේ වග කියන්න ඕන ඇත්ත මිනිමරුවව හංගන්න මේ හදන්නේ ඇත්ත මිනිමරුවත් එක්ක ඩීල් දාලා තියනවා Tamanගේ නඩු ටික යට ගන්න බබාලා සහ තොත්ත බබාලා දැන් මේක ඇත්තටම හරිද වැරදිද කියලා හොයලා බලන්න ඕනේ කියලා තමයි අපි අපේ පක්ෂ අපි බලාපොරොත්තු වෙන්නේ කරුස කතානායකතුමනි මේකට විශේෂ බබා තමයි රිෂාඩ් බදුරුදීන් දවස් 52 දී ආවනම් ආල්ල බබා තොත්ත බබා ඔක්කොම ඕගොල්ලෝ ඔක්කොම තොත්ත බබා දැන් අපි බබා ඉදර යනවා නම් තවත් අය මෙන්න වැරදි කරලා තියෙනවා කියලා ඔප්පු කරන්න තන පාර්ලිමේන්තුව නෙවෙයි පාර්ලිමේන්තුවේ පුළුවන් විවාද කරලා තම තමන්ගේ දේශපාලන මතයට අනුව ඡන්දෙ පාවිච්චි කරන්න තමන්ට තියෙන ඡන්ද ගාන අනුව අහිංසක മന്ത്രിවරයෙක් ගෙදර යවන්න පුළුවන් දැන් අපිට පුළුවන් නිමල් ලංස മന്ത്രിතුමා කුඩු චෝදනා තියෙනවා එතුමට විරුද්ධව විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා ආණ්ඩු පක්ෂයට മന്ത്രിවරු වැඩි නිසා එතුමා ගෙදර යවන්න ඒක වැරදි ඒක අසාධාරණයි තවත් චෝදනා තියෙනවා මේ ගොඩක් අයට ඒ චෝදනාවලට අපිට පුළුවන් ගෙදර යවන්න ඒක කරන එක නෙමෙයි හරිදේ දුදු මෙව දැක්කම හිලා යනවා නික හිතන්න බදුද්දින් මහත්තයා ඇත්තටම ඔක්තෝබර් මාසේ පොඩි බල්ටියක් ගැහුවා නම් එහෙනම් දේශප්‍රේමී හා එහෙනම් දේශප්‍රේමී ෂුවනේ ඔව් ඒ කියන්නේ අපේ රටේ දේශපාලන හැම මේ කාටවත් අපි මේ අවමානට ලක් කරනවා නෙමෙයි මේ දේශපාලඥයන්ගේ ලනු කාලා රණ්ඩු කරගන්නේ ගහ බැනගන්නේ රවුම යන්නේ වටේ යන්නේ සරල භාෂාවෙන් කිව්වොත් කවුද මේ අපිමයි බදුදීන් මහත්මයා එදා බල්ටියක් පැනලා ඒ දින 52 ආණ්ඩුවට සහයෝගයක් දැක්වුවා නම් ඔහු ජනතා වීරයෙක්. අවුරුදු 9ක් ඔහු කිව්වා මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ හිටියා කියලා. ඒ හින්දා
ඔහුව තර කරෙත් කවුද කියන කාරණේ මිනිස්සු හොයලා බලන්න ඕනි. ඔව්. හැබැයි වැරද්දක් කරොත් කාටත් ඒ දඬුවම දෙන්න ඕනි. ඔහු කියනවා මං හොයලා බැලුවේ මගේ මල්ලි ගැන කියලා. මට මතක් වුණා ඒ වෙලාවේ එත්නැදිගොඩ මහත්මයාගේ බිරිඳත් හෙව්වේ ඔව්. ඇගේ ස්වාමි පුරුෂයා. අතුරුදහන් වූ ස්වාමි පුරුෂයා. ඇය ඇගේ ස්වාමි පුරුෂයා. ඔව්. හෙව්වේ. එතකොට ඇයට සමච්චයට ලක් කරව මිනිස්සුත් මේ වගේ හිතන්නේ සමහරට මේව මේ අර දෛවයේ සරදම් දන්නේ මේ වගේ දේවල් එකපාරට දේශපාලන කරලියුත් එළියට එන්නේ. ඒ කියන්නේ තමන්ගේ කෙනෙක් නැතුණා මේක සිවිමිය අයිතිය තමන්ට තිබුණා. කෙසේ වෙතත් පාර්ලිමේන්තුව මේ නාඩගම් අඩුවක් කර ගැනීම නම් ඒතරම් හොඳ කාරණයක් නෙවෙයි. ඒකම ඊට සමගම මේ මව්බිම් පුවත්පත සඳහන් කරනවා රිෂාඩ් එරෙහි විශ්වාස භංගයේ විවාදයට දිනයක් ඉල්ලා විපක්ෂ මැති සභේ දෙවනත් කරයි බදුදින් විවාදයේ බදුදින්ගේ විවාදයේ කලින් ගන්න කියලා විශේෂ හේරත් කියනවා රිෂාඩ් කියන්නේ හොඳ මිනිහෙක් නෙමෙයි කියලා දෙමළ සන්දානේ චාල්ස් නිර්මලනාදන් කියනවා එතකොට අපේ කවුද මේ මහින්දානන්ද අලුත්ගමගේ මහත්මයා කියනවා සතියක් ඇතුළත විවාදයකට නොගත්තොත් පාර්ලිමේන්තුව කරගෙන යන්න දෙන්නේ නැහැ කියලා සිංහල හරි මොන හරි භාෂාවයි ප්‍රශ්නයක් දන්නේ. තාම 18ක් දන්නේ ඉන්නේ. ඒ කියන්නේ දවස වැරදිචින්ද තමයි ඔකේ ලොකුම ප්‍රශ්නේ අර තමන්ගේ වැරද්ද තියා මොකද ඔකට කියනවා අර තමන්ගේ මේ ඇහි තින පරාලේද පොල් පරාලේද බලන්නේ. අනුන්ගේ ඇහි පොල් කෙන්ද හොයන්න යනවා කියලා මං හිතන්නේ ගොඩක් කට්ටිය ඒක තමයි සිද්ධ වෙන්නේ. මම යනවා ඊළඟ පුවතට හේමසිරි පූජිත් ඇතුළු ආරක්ෂක ප්‍රධානීන් පහකට එරෙහිව අපරාධ පරීක්ෂණයක් කියලා සඳහන් කරනවා නීතිපති වැඩ බලන පොලිස්පතිට නියම කරයි කියලා තමයි සඳහන් කරන්නේ හේමසිරි ෆර්නෑන්ඩෝ මහතා සහ පූජිත් ජයසුන්දර මහතා හිටපු ආරක්ෂක ලේකම් සහ හිටපු පොලිස්පතිතුමන්ට එරෙහිව අපරාධ පරීක්ෂණයක් ක්‍රියාත්මක කරනවා හොඳයි එසේ විය යුතුයි එතුමන්ලා කාටද දැනුම් දීලා තියෙන්නේ එතුමන්ලා මේකට ඇයි ක්‍රියාමාර්ග ගත්තේ නැත්තේ කියන එක මහජනතාව විදිහට අපි බලාගෙන ඉන්නවා ඒක අපිට ඉක්මනින්ම කියන්න කියලාත් අපි විශේෂයෙන්ම ඉල්ලීමක් කරන්න සූදානම් මේ ඊට පස්සේ මව්බිම් පුවත්පතට යනවා මම ප්‍රභු වාහන නිසා මහජනතාවට අවහිර කරන්න එපා කියලා ජනාධිපතිතුමා සඳහන් කරලා තියෙනවා. ඉතින් ප්‍රභු කියන්නේ කවුද කියන එකත් අපි විශේෂයෙන්ම දැනගන්න ඕනේ. අපි අපෙන් ඡන්දය අරගෙන ඊට පස්සේ ගිහිල්ලා පාර්ලිමේන්තුවට ගියාම ඇමතිකම් හම්බුනාම එහෙම නැත්නම් විපක්ෂයේ ඉන්නකොට മന്ത്രി වෙලා ඉන්නකොට පාරේ ඒ විදිහට යනවා නම් මම හිතන්නේ ඔවුන් ප්‍රභු නෙමෙයි කියන එකයි අපි විශේෂයෙන්ම සඳහන් කරන්නේ. මේ වෙනකොට සමාජය තුළ සෑහෙන කතිකාවතක් හැදිලා තියෙනවා. එහෙම පාරේ විශේෂ අවස්ථාවක් ඔවුන්ට ලබා නොදිය යුතුයි කියලා. මමකට සම්පූර්ණයෙන්ම මේ එකඟ වෙන්නේ නෑ දුමිදු සමහර අවස්ථාවලදී යම් යම් සේවා අවස්ථාවන් මත එහෙම දේවල් ලබා දිය යුතුයි. එහෙම සේවයක් කරනවාද කියන එකේ ප්‍රශ්නයක් ජනතාවට. ඒ ප්‍රශ්නේ තිබෙන්නේ මොකද? දැන් පිටරටකට ගියත් එහෙම ප්‍රභු නැත්තම් ඒ මැතිවරණයට යම් යම් අවස්ථා තිබෙනවා. හැබැයි මේ තරන්නේ ප්‍රශ්නේ තියෙන අපි ප්‍රභු වරු යවන්නේ නැහැ පාර්ලිමේන්තුවේ. දැන් මේ පාර්ලිමේන්තුවේ සංගීතය ගත්තොත් ප්‍රභු වරු ඉන්නවා. හොඳ උගත් මිනිස්සු ඉන්නවා. හැබැයි පාර්ලිමේන්තුවේ 150කට වඩා වැඩි පිරිසක් වෘත්තියක් දන්නේ නැති උදේ. ඒක වෘත්තියක් කරලා නැහැ. ඔව්. තාත්තගෙන් Tamanට හම්බුණා, Tamanගෙන් පුතාට හම්බුණා. ඒ ඉඳ වෘත්තිය තමයි දේශපාලනය කියන්නේ. ඒකත් හොඳයි. සමහර මිනිස්සු ඉන්නවා හොරාරක්කු පෙරපු මිනිස්සු, කුඩු විරුණු මිනිස්සු ඉන්නවා කියලා චෝදනා කරනවා මේ. නමුත් එහෙම ඉන්නවා නම් අටපාස් නැති මිනිස්සු. ඔව්. එතකොට මේවා ඇත්ත කතානේ. එතකොට මේ මිනිස්සු ප්‍රභූද? ඔව්. අන්නේ අපි ඊට වැඩි ප්‍රභූ. අටපාස් නොවුනත් කමක් නැහැ. ප්‍රභූ වැඩ කරනම ඔහු ප්‍රභූවරයෙක් විය යුතුයි. මම දැන් අවධානය යොමු කරන්නේ ඩේලි නිවුස් පත්පතේ ප්‍රධාන ඡායාරූපයට. මේ ඡායාරූපයෙන් අපිට කියවෙන්නේ කොච්චකඩේ ශාන්ත අන්තෝනි දේවස්ථානයේ දානශාලාව නිර්මාණය කිරීමට කටයුතු සූදානම් වීම සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් සහිතව මේ චාරිත්‍රයක් සහිතව මේ ප්‍රවෘත්තිය පළ වී තිබෙන්නේ The foundation stone for the arms giving hall at St Anthony's Shrine in Kochikade was laid by the Vatican's prefect of the congregation for the evangelization of people's most reverend Fernando Cardinal Filoni yesterday and when තමයි වාර්තා කරන්න යනුව ඊ දිනේදී සාන්ත අන්තෝනි දේවස්ථානයේ දානශාලාව නැවත පිළිසකර කිරීමේ කටයුතු ආරම්භ වුණු බව තමයි මේ ඩේලි නිවුස් පුවත්පත ඡායාරූප සහිතව අපට දන්වා සිටින්නේ. දිනමෙන පුවත්පතට යන සූදානම් රාජ්‍ය සේවක වැටුප ජූලි සිට 2500ක් වැඩි වෙන බව තමයි සඳහන් කරලා තියෙන්නේ. ඒ වගේම තමයි දිනමෙන නැවතත් සඳහන් කරන අපි ඉක්මනින් මේ පුවත් කියවාගෙන යන් අලුත බැඳපු ජෝඩු වලට නිවාස නාමයේ ස්වීට් හෝම් නිවාස ණය කීයක් දෙනවද කියලා බලන්න. ණය මම හිතන්නේ අපි කියන්නම් ණය ප්‍රමාණය මම මේ පත්තරේ හොයා ගන්න අවශ්‍යයි පත්තරේ හොයාගෙන අලුත බැඳපු ජෝඩු වලටද නැත්නම් බඳින්න ඉන්න කට්ටියක් දෙනවද නෑ නෑ බැඳපු බඳින්න ඉන්න කට්ටියද බැඳේ නැත්තම් බැඳේ නැත්තම් ඊට පස්සේ ප්‍රශ්නයක් වෙනවා ඒක නිසා බැඳපු කට්ටිය විතරයි ඒකෙන් හම්බෙන්නේ අපිට එතන හොයා ගන්න අවශ්‍යයි
මේ තියෙන්නේ මංගල සමරිල් මහතාගේ පින්තූරේ උද්දාලා තියෙන. අලුත් විවාහපත් යුවළ වෙනුවෙන් රජය හඳුනා දීමේ හෝම් ස්වීට් හෝම් නිවාසන ආයෝජනා ක්‍රමය ලබන සතියේ ක්‍රියාත්මක කිරීමට සූදානම් බව මංගල සමරිල් මහතා ප්‍රකාශ කරනවා කියලා තියෙන්නේ. මම හිතන්නේ ගයක් හදාගන්න ලක්ෂ 10ක් විතර දෙනවා ඇති නේ. ඔව් කසාද බඳින්න මොනේ නේද කියන්නේ. බඳින්න මොනේ. බෑ ලිමිට් එකේ ඒක මොකොත් බෑ කැමැත්ත ප්‍රකාශ කරන ඒවා බෑ. ඒවට බෑ. ඒවා හරියන්නේ නැහැ. හොඳයි. ඒ වගේම මේ මොකද්ද මේ වැටුප් වැඩිවීමක් ගැන මට මේ ප්‍රූෆ් එක මේ ඔබේ ප්‍රූෆ් රාජ්‍ය සේවක වැටුපද? ඔව්. නැත්නම්ද? රුපියල් 2500ක් ජූලි සිට වැඩි වෙනවා. හැබැයි රාජ්‍ය සේවකයන්ට දැන් මේ ආණ්ඩුව සෑහෙන වැටුප් වර්ධක කීප ප්‍රමාණයක් දීලා තියෙනවා. ඉතින් ඔවුන් ට හොඳයි රාජ්‍ය සේවකයන්ට නම්. ඔව්. දැන් මේ ආණ්ඩුව වැටුප් වැඩි කරනවා වගේම පහුගිය ආණ්ඩුව දුමිදු මේ රාජ්‍ය සේවයේ රැකියා ගොඩක් නිර්මාණය කළ දුන්නා. මොකද මහින්ද රාජපක්ෂ මහත්මයා පටන් ගන්නකොට වඩා අවුරුදු 10ක් ඉවර කළා රට බාර දෙනකොට ඊළඟ ආණ්ඩුවට රාජ්‍ය සේවකයන් ගන්න දෙගුණයක් වෙලා තිබ්බා. ඒ කියන්නේ එක පැත්තකින් රාජ්‍ය සේවයේ බරක් කියලා කිව්වට රටේ මිනිසුන්ට රාජ්‍ය රැකියා ලැබුණා. ඉතින් මේ ආණ්ඩුවේ ඒ ගිය ආණ්ඩුවෙන් වැඩිපුර අස්සා ලැබුණු අයත් සහ සියලු දෙනාට වැටුප් වැඩි කරන එක නම් කරනවා. එක පැත්තකින් වැටුප් වැඩි කරනවා, අනිත් පැත්තෙන් අපිට බදු ගහනවා. ඒ කියන්නේ මොකද රාජ්‍ය සේවක මම හිතන්නේ රාජ්‍ය සේවකයන්ටත් ලොකු වගකීමක් තියෙනවා තමන් කරන දුමිදු ලංකාව ගත්තොත් ලංකාවේ පොපියුලේෂන් එකක් ගත්තොත් කලාපයේ වැඩිපුරම රාජ්‍ය සේවකයන් සිටින රටක් විදිහට අපිට අපිව හඳුන්වන්න පුළුවන්. අපි විදේශ ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා. ඔපොසිෂන් ඇලිජස් වෝට් ෆ්‍රෝඩ් අහෙඩ් ඔෆ් ඉලෙක්ෂන් කවුන්ට්. මේ ඔබට ඇහෙන්නේ නිව් දිල්ලි නැත්නම් නව දිල්ලියෙන් ඇහෙන ප්‍රවෘත්තියක්. මේ ඉන්දියානු මහමැතිවරණය සම්බන්ධයෙන් ඉන්දියාවේ විපක්ෂය කරන චෝදනාව වුන් කියන්නේ ඡන්ද වංචාවක් සිදු වී ඇති බවයි. ත්‍රස්ත දිවයින පුවත්පතට යනවා. ත්‍රස්තවාදී ප්‍රචාර මර්ධනය කිරීමට ෆේස්බුක් පූර්ණ සහය දක්වනවා කියලා ප්‍රධාන විධායක මාක් සකර්බර්ග් සඳහන් කරනවා. ඊට පස්සේ දිවයින පුවත්පතේ තවත් ප්‍රවෘත්තියකට යන සූදානම් ස්විස්තරලන්තයේ දුරකථන වලට සමන් දීමේ සහ කතා බහ පටිගත කිරීමේ නීති රීති සම්මත කරයි කියලා සඳහන් කරලා තියෙනවා. ඒ වරත් ලංකාවටත් ඉදිරියේදී වැදගත් වෙයි කියලා අපි විශ්වාස කරනවා. දිවයින පුවත්පතේ ක්‍රීඩා ප්‍රවෘත්තියකට අවධානය යොමු කරනවා. ඉක්මනින්ම ගයන්තිකා likely to be awarded Asian Championship bronze medal. India's gold medalist test positive for banned substance. A middle distance runner Gayanthika Abhayaratne, who finished fourth in the women's 800 meter final at the Asian Athletics Championship, is likely to be awarded the bronze medal after Indian runner Gomathi tested positive for a banned substance. Yanuwa meter 800e lokada padakama Gayanthikata labima niyamita bawa thamai Remus Fernando wartha karanne. Ehi ran padakama dina gat Indianu kaanthawa tahanam utthejaka bhavita kara bawata hasu wi thibena. අපි විරාමයක් ලබා ගන්න තමයි මේ මොහොතේදී සූදානම් වෙන්නේ. විරාමයක් ලබාගෙන නැවතත් එකතු වෙමු. නැවත අපි එකතු වෙනවා න්ියුස් මෝනින් සමගින්. අපි කාටුන් වෙත තමයි අවධානය යොමු කරන්න සූදානම් වෙන්නේ. මහේෂ් පටංගමු එනං ඔය පැත්තෙන් කාටුන් දිනමින කාටුනේ විශ්වාසභංග දෝෂාභියෝග විශ්වාසවන්තව කර දිනු ලැබේ. කවුද මේ බිස්නස් එක පටන් ගන්න තිබෙන්නේ? මට හැඟෙන පරිදි විමල් වීරවංශ මන්ත්‍රීතුමා සහ උදේ ගමන්පිල මන්ත්‍රීතුමා පරණ කතාවක් අර පරණ සින්දුවක් මට මතක් වෙනවා. අර මොකද අර මේ කැලෑපැත්තර ගහන කර ප්‍රදේශිල්ලගේ සින්දු මොකද කැලෑපැත්තර අලුත් කලාවක් වාගත්තා මම දිනු වෙන්න ඕන නම් ඉස්සරහට මේ විශ්වාසභංග දෝෂාභියෝග කියන එක නිකන් සාමාන්‍ය ජන ජීවිතයේත් මේක නිකන් පොඩි අයිටම් එකක් නේ. ඒ කියන්නේ විශ්වාසභංග දෝෂාභියෝග කන්සල්ටන්ට්ස්. ඔව්. ඒකේ පොඩි කම්පැනිස් පටන් ගන්න ඉතින් ඒ තරම් විශ්වාසභංග දෝෂාභියෝග. හැබැයි ඒවට වෙන දේවල් ගැන නම් අපිට එච්චර විශ්වාසයක් නැහැ. සිලොන් ටුඩේ පුවත්පත සඳහන් කරන්නේ ඊට සමගාමීව කාටුනියක් එම් ඩී වීරරත්නගේ කාටුනේ නෝ කන්ෆිඩෙන්ස් මෝෂන් අගේන්ස් ගවර්න්මන්ට් නෝ කන්ෆිඩෙන්ස් මෝෂන් අගේන්ස් රිෂාඩ් කියන දෙක තමයි මේ තල්ලු කරගෙන දෙපැත්තෙන් යන්නේ. දැන් දෙක එකට හැප්පෙන ස්වභාවයක් තමයි පෙන්눔 කරන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්මයා වගේ කෙනෙක් ඔන්න බොහොම හොඳට සීරුවෙන් බලාගෙන ඉන්නවා. මොකද වෙන්නේ කියලා මං හිතන්නේ එතුම තමයි බලන් ඉන්නේ. මේ මොකද වෙන්නේ කියලා මේ විමල් විරන්ස් මහත්මයා වගේ කෙනෙකුයි තව මං හිතන්නේ එහා පැත්තෙන් තව එකෙනා කවුද කියලා පේන්නේ කෙනෙකුයි වගේ තමයි අනුර කුමාර් සනායක සමා වෙන්න ඕන. දෙන්නම එක පැක්ෂේ කලින් හිටපු නිසා පැටලුණා පොඩ්ඩක්. පැටලුණා නේද? රැවුලුත් එක වගේ එක වගේ නේ නේ. උදේ විමල්සිරිගේ පුරසාරන් දිවෙන කාටුනේ ආයෙත් විශ්වාස භංගයක් නේද සර්? දෙයියෝ බැලුවා වගේ බං. දැන් හොඳ ගානකට විකුණන්නේ නැති නේද බං? මොකද විශ්වාස භංග දෝෂාභියෝගයේ අස්සේ එනවනේ පොඩි මාකට් වැලියු එකක්. මාකට් වැලියු එකක්. මාකට් වැලියු එකක්. මේ පාරත් උනේ ගණන් වලට යයිද දන්නේ නැහැ. ගණන් වලට යයිද දන්නේ නැහැ. මේ මාකට් වැලියු එකක්. දිවෙන පුවත්පතට යනවා. සමයන් සුමුතිපාල ජෝතිපාල කාටුනේට බදුර්දීන්ට ගෙන විශ්වාස භංගයේ අස්සේ JVP එක ආණ්ඩුවට විරුද්ධව විශ්වාස භංගයක් ගෙනල්ලාලු නේද සර් කියලා අහනවා. ඔන්න සැබෑ දේශප්‍රේමියෝ කියලා තමයි කියන්නේ. මේ රස කාටුනේ සිසිල් ප්‍රනාන්දු මේ අපූරු කාටුනයක්. මේ කාටුනෙන් කියවෙන්නේ
මේ පාසල් දරුවෙක් සම්බන්ධයෙන් පාසල් යන දරුවෙක් සම්බන්ධයෙන් මේ අර මහින්ද රාජපක්ෂ මහත්මයා ඇතුළු පිරිස පාසල් දරුවන් බලන්නට ගියපු කාරණය මම හිතන්නේ ඉස්මතු කරන්න රසපුවත් ප්‍රථමයේ උත්සාහ කරන්නේ කෙසේ වෙතත් අපේ රටේ කොයි දේශපාලඥයත් කොච්චර මුහුණ කුරා ගියත් එක්තරා අවස්ථාවක පාසල් ශිෂ්‍යෝ වගේ නැවත පෙර පාසල් අවධියෙන් පටන් ගන්නවා. ඉතින් මේක ගැන ගොඩක් දේවල් කතා කරන්න පුළුවන්. දැන් මේ මහින්ද මහත්තයාගේ මේ මේ රූපේ මේ ගත්තට ගොඩක් දේශපාලඥයන් මේ ක්‍රියාව කරනවා. මේක සමාජ ජනප්‍රියත්වයට මේක සමාජයට ඇත්තටම හදවතින්ම කරන කාරණයක් වෙන්න පුළුවන්. අපි කොයි තැනට ගියත් අන්තිමේදී අපි පාසල් දරුවෝගේ හැසිරෙන අවස්ථා ඕන තරම් තිබෙනවා. අපි මව්බිම් පුවත්පතට යන සූදානම් මව්බිම් පුවත්පතේ MD වීරරත්නගේ කාටුනය ඔන්න රිෂාඩ්ගේ විශ්වාස භංගයේ උස්සගෙන යන ලොකු මල්ලක බඩ උඩ තියාගෙන තමයි එන්නේ. ඒ එනකොට අනුර කුමාර දිසානායක මහත්මයා වගේ කෙනෙක් කපනවා උදැල්ලෙන් වලක් වලේ වැටෙන්න විශ්වාස භංගය පෙරලිලා විසි වෙලා යයිද කියලා තමයි අහන්නේ. MD වීරරත්නගේ මරිසිපාල ජාතික ආරක්ෂාව සපයන්න බැරි ආණ්ඩුවකින් ඇති ඵලය කුමක්ද කියලා අහනවා. දීලා බේසමක්වත් ගන්න බැරිද දන්නේ නැහැ. MD වීරරත්නගේ මරිසිපාල කාටුනේ ඐ පුවත්පතේ ජෙෆ්‍රිගේ කාටුනයට තමයි යන්න සූදානම් වෙන්නේ. අලියා ලෙඩ වෙලා අලියගේ අලියට සේලයින් දෙනවා මේ වෙලා විදි. හැබැයි සේලයින් එක ඇතුලේ තියෙන්නේ මොකක්ද? සීනුවක් තියෙන්නේ. සීනුව තමයි අලියට සේලයින් එක ගහලා තියෙන්නේ කියලා තමයි ජෙෆ්‍රි පෙන්නලා දෙන්නේ දි අයිලන්ඩ් පුවත්පතෙන්. ඉතින් අපි බලමුනේ ඉස්සරහට එහෙමද. බෙම්පියා චාලි අයියේ ලක්ෂ්මන් යාපා කියනවා ආණ්ඩුව වැටෙන්න යද්දි රතු වලි කුලප්පු වෙලා කියලා. අනේ ඉතින් වැටෙන්න යන ආණ්ඩුවකටද ඔය රතු වලි විශ්වාස භංගය ගෙනාවේ වැඩක් තියෙනවයි. හැබැයි 2005 කාලේ අපි මතක් කරා වගේ ඒ කාලේ මොනවද මේ රතු අලින්ට දැන් ඔය රතු අලි කිව්වට රතු බුලත් කොළ කියලා කිව්වේ නැහැ මාධ්‍ය විසින්. අද ඒ කාලේ ව කතා කරන්නේ. අද රතු අය අලි වුණාට එදා රතු අය බුලත් කොළේ වුණ නැහැ කියන කාරණේත් අපි මතක් කරනවා. කියන්නේ මේ රතු බුලත් කොළේ කියලා. ඔව්. ඒ මාධ්‍ය එදා එක දැක්කේ නැහැ කියන කාරණත් අපි මතක් කරන්නේ ඕනි. ඔකට කියන්නේ තලගොයා කබරගොයා තලගොයා. කබරගොයා තලගොයා කරගන්නවා. අපිටත් පැටලෙනවා කියන්නේ. තමන්ට වාසි දේ තමන්ට ඕනි විදිහට කරගන්න අපේ රටේ කවුරුත් දක්ෂයි. ඒකට මාධ්‍යත් රුකුල් දෙනවා කියන එක අපි කියන්නට ඕනි. අද පුවත්පතේ කාටුනේ වෙත යමු වන්න සූදානම්. හොඳ කාටුනයක් තියෙන්නේ. මම හිතන්නේ පෑනක් අතේ තියාගෙන පොලියකුත් අතේ තියාගෙන ඉන්නේ ලියන කෙනෙක්. එහෙම නැත්නම් මාධ්‍ය සමාජ මාධ්‍ය වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මාධ්‍යයට ලියන කෙනෙක් වෙන්න පුළුවන්. ඔහුව හිරකූඩුවට දාලා තිනවා, සිරගත කරලා තිනවා. සියලු හිරකූඩුව සෑහෙන සීල් කරලා තියෙන්නේ. ඒ වගේම අනිත් පැත්තේ ඉන්නවා හොඳ මැරේක් වගේ තමයි පේන්නේ. ඔළුව බැඳගෙන ඒ මැරේක් ආකාරයෙන්. හැබැයි ඔහුට තියෙන පොඩි සැලුම් දොරක් තියෙන්නේ. ඕන වෙලාවක එළියට යන්න පුළුවන්, එළියට යන්න පුළුවන්, අතුලට යන්න පුළුවන් විදිය සකස් කරලා තියෙන්නේ. ඉතින් මේ විදිය තමයි රටේ පොලිස් නීතිය සහ අනිකුත් දේවල් කියන එක වෙන්නේ නැති අවන්ත ආටිගල ඒ කියන්නේ උත්සාහදරයි. හොඳයි, අවසන් කාටුනේ දවසේ දිවයින කාටුනේ ඔයාගේ එක්කෙනා මගේ එක්කෙනාට මාර ඇණයක් වගේ. මේ දිවයින කාටුනේ අද දිවයින පත්‍රයේ කාටුනේ මට නම් පේන්නේ ඔයාගේ එක්කෙනා තමයි මාර ඇනේ. හිතපු ජනාධිපතිවරුන් දෙදෙනෙක් ජාර් ජයවර්ධන මහත්මයා සහ රන්සිංහ ප්‍රේමදාස මහත්මයා දෙදෙනාම ඇනයක් ගැන කතා කරනවා. තමන්ගේ එක්කෙනාට ඇනයක් වෙලා තිබෙනවා කියලා අනිත් එක්කෙනාගේ නියෝජිත නැත්නම් වර්තමාන නියෝජිත. තවත් දිවින පුවත්පතතර මම යන සූදානම් තවත් කාටුන් කීපයක් තියෙනවා. ජයරත්න වික්‍රමසිංහගේ Facebook කාටුනේ ලක්ෂ්මණ යාපා කියනවා ආණ්ඩුව වැටෙන්න යද්දි රතු අලි කුලප්පු වෙලා කියලා. ආණ්ඩුවේ වටිනාකම දන්න අය දන්නවා බං කියලා සඳහන් කරනවා. එහෙමනම් අපි අවසන් කරන්න තමයි සූදානම් වෙන්නේ. කාටුන් අවසන්. එහෙමනම් News Morning වැඩසටහනෙන් අපි දැන් සමු ගන්නවා 7 වෙනි පැයට අපේ නිෂ්පාදක කණ්ඩායම Production Team එක සූදානම්. ඔබට සුබ දවසක්. ජය වේවා.